වැසින් ඩபූපියවර. ගෝෂෙන් පළනු තැනනුසිත් පරිත්සවරයිෙන් ස්වපත් කළේ තුන්හෙළේ නිරෝගි බෞෝධසා සිදු කෙරෙන මහා ආශිර්වාද ස්ජායනය ඒන කෝපන සමන ආයස්මාගිවිමානන්දෝ වරයහ මෙන්ම රට තෑය සමය අනතුරට ලක් වූ මොහතක සුකය සසුන් දෙවිය කැපකරමින් උන්වහන්සේ පෙරඹුණකත්තේය. වාරයපුල සුම කලහිමියන් කුඩාපුල රාහුලහිමියන් මිගෙට්වත්තේ ගොුණාදන්දහිමියන් වැනි පරවාදර්ශී පූර්වාතර්ශ යති පරපුරක වක්මන් ජීවනාල සාක්ෂය උල්වහන්සේ. නොබියවනොැ කිලිව ඉියටම යමින් මෙරට හෙළපුුදු පරපුරට ජාතික ව්‍යාපාරයේ න මගකාතුන් උන්වහන්සේ සොකිය භික්‍ෂෝ චර්යාව සොසනයා භියවෘතය උදෙසා පටි සෝතගාමීව හැසිරවීය කුමන් ප්‍රනය සංහාර පාවාතී මැද. ජුගුපසා ජනක අමනකම්බල සරදම්වෙන, සරණක් සොයන, මිලියන දාහතරක් වන ලාංකිික බෞද්ධ ජනරලට පටිස්ෝතගාමී භික්ෂූ භූමිකාවක සම්ප්‍රාප්තිය, රොතුරරු ලේබල්ගසා, අවලන් කතා හදා සඟවාලිය හැකිද. පරිච්චේදේ ගෙවාදමන දශක දෙකක අනවරත අරගලයෙහි විමුක්තිය වූ කලී. සිවුරුලාකත් පාතිමෝක්ෂ සප උදාකර කැනීම නොව. විධදමින් ඇති බෞද්ධ කොඳනාරිටියය රැකැනුමයයි උන් වහන්සේ සිටන්නාහූය. වැලන්ටයින් සිහිනයන්හි යෞව්වනය අනාතකොට හැදෙන පරම්පරාව පාදඩ සංස්කෘතියක සිහිමුර්චාව සිටෙත්ති. අමා වැස්සක්ව යෞව්වනයට සිසිල ගෙනති. මලේච්ච ගාතකයාට එරහිව සතන්බිම ජීවිත පරිත්‍යාගේට ගිය යව්වනයට රණවිරු පලිහක්ව මෙත් සිත පතුරා. අන්තවාදය රෙසිස්සේ උමතුකම්පාන මේ මහපොල වෙහේ. රාවනාරුවක්ව සරණ හිමි සඳනී ඔබ හිමිරුව බෞද්ධ හද මඩල සඳහන ඉර එළියයි. කමටහනත් වටාපතත් හිරි වැටුණු ජාතියක් නගා සිටුවන්නට පසකට කළ වීර හිමිවරයානෙන. හිමිගේ සටන් මගේ මෙය සන්ධස්ථාන අර්ගලය යැයි පැවසීම යුක්ති යුක්තය. සියයට හැත්තෑවයි දශම එකයි නවයක් වන. ලංකිික බොදුබල සංචිතයට අගත අනගත චතු දිසාවෙන්ම සපමෙනෙන. උත්තරීතර මහා සඟගුණ ගණදුන පලවා හරින සුදා දවල එළියකව ලැබ දෙන්න. දැන් බොදුබලසේනා මහලේකම් රාජකීය පණ්ඩිත ශාස්්‍රපති පූච්ච ගලගොාත්තේ. ඥානසාරහිමියනි, මේ බොතු මළුවට පියමනිනු මැන. පද නායක ස්වාමීන්දර වර ප්‍රමුඛ සදාවන්දනය මහා සංගරත්නය නවසරයි පුුණ්‍යවන්ත භික්‍ෂණයෙන් වහන්සලා අපේ පින්වත් මෙහණින් වහන්ස එ වගේම මේ අවස්ථාවට සපැමිණි ඉන්දියාව නේපාලයේ සහ මියන්මාරයේ අපේ විරතු හාමුදුරු ඇතුළු ඒ සම්භාවනීය ජාත්‍යන්තර අමුත්තාන් එ වගේම අපේ ආරාධනා ලැබ මේ අවස්ථාවට සපමිණි සම්භාවනීය ආරාධතීන් ඇතුළු එ වගේම අපේ වැදිනායකතුමා ප්‍රධාන කොට ඇති ආදරණීය සිංහලයින් හිට කියාවී ඥානසාරලට දිලන්ත විතානගේ හරහා ලොකු සල්ලියක් නෝරුවෙන් හම්බු වෙලා මාර වැඩක් කලානේ සුගතදස ගෘහස්ථ ක්‍රීඩා අංගන කියා. එවගේ හුඟ දෙනෙක් පහුගිය කාලේ මේ සංවිධානය සුනුවිසුණු කරන්න? මේ ජාතික විවෘක්ති අරගලය මේ නවබද පුුණරුද ව්‍යපාරය උපන් ගැයිදිම තිබරි ගේදෙම මරාදාන්න ඇතැම් වාචාල පුද්ගලයෝ තව පෝය දෙකයිකේමින් සිහෙන දකිද්දිී අපිට හැකියාව ලැබුණා ඒ සියලු මභියෝගවල අභියෝගයක් වෙමින් ඉදිරියට ඇදන්න ඒ අභියෝගවලට අභියෝගයක් වෙද්දී පිටු පසින් නොව ඉදිරියෙන් සිට අපට සහය දක්වපු හැම දෙනාටම පින්දෙන් ඩෝනෑ පළමුවෙන් මේ වගේ මොහොතකදී. අපි දන්නවාද මේ මහ සමළුව සඳහා. සමහර හාමුදුරුවරු වැඩියේ උදේ පාන්දර තුනට අවදි වෙලා. සමර හාමුදුරුවරු වැඩිය උදේ හතරට පහට අවදිවෙලා. දාන මාන බන පාංශකූල මේ ඔක්කොම පැත්තකට දාලා. අපි මේ මහ සංග සමුළුවට වඩින් ඩෝනෑ. හය ශක්තිය දෙෙන්ඩෝඕන කියල තමන්ට ලැබෙන පිරිකර විකුණල ලැජ්ජවෙන් ඕෝනනෑ ඒ තමයි ඇත්ත. ඔබහන්සලට ගොඩක් පින්ං හාමුදුදුවනේ. මේ ජාතික නව පුනරුද ව්‍යාපාරදි. ඉස්සරහට ඇවිල්ල උදව් කරපු මිනිස්සු කලුනිික වගේ අතලොස්සයි. නම කිය අති බයයි. සිංහල කියන්න බයයි. බෞද්ධ කියන්න බයයි. සත පහත්වෙෙන්න්න බයයි. මොන්නත් තරන් වහල් වෙලාද. හැබැයි බලපුළුවන් කාර උදවිය යමක්කමක් කරන්්ඩ පුළුවන් කමතියෙන උදවිය ඒ වගකීම යුතුකම පැහැර හරිදි. ඇතැම් ස්වාමීන් වහන්සෙලා. එවගේ මැතැම් අපේ තරුණ දරු වැඩිහිටියෝ. අධිෂ්ාන ශ්‍රීලීව ස්වසමයාවිි ෘුදය උදෙසා පන දෙන්න අපිත්ෙක්ක අත්වැල් දනගත්ත පුරුක් වගේ දුකයේදදි විපදෙදිී සැපතදී හැම මහෝතකම අපිත් එක්ක ඉඳමින් අපට කරන සියලු නින්දා අපහාස උපස් උපහස ඉවසමින් අපක සවිය දුන්න ශක්තිය දුන්නා බලය දුන්න අදේ සවිය බලය මතින් මේ වගේ වේදිකාවක් තනලා සියෝදිසි මහා සඟරුවන ගඩම කල්ලා. හැම අතින්ම දුරුවල වෙලා නිර්ුවින්දනය වෙලා තමන්ගේකම අමතක වෙලා. මුළු ජාතියේම ආධ්‍යාපය සුනුවිසුනු වෙලා දුරාචාරය ගොඩනගිෙන සදාචාරය වල්ඩදිල නන්නත්තාරවෙච්ච ජාතියකට පනපවන්ඩ දයනගන දය නගන මග. සිංහල භික්ෂ වංශයේ පුනරාගමනය නමින් වූ මේ සඟ සමුළුවට ඔබ වහන්සෙල වැඩියේ දැය නගන මඟට පන පොවන්නයි. මීට මාසකට එහා පැත්තෙදී. අපි කල්පනා කෙරුව මේ රට යන විදිිය හොඳනෑ. නොයෙක් විදිියේ සාකච්ඡාවන් රටේ ඇති වෙ තියෙන. ෞුගිය දස්වල වූයේ තිවරයක් තිබ්බ. ජනාධිපතිවරණයක් ගැන කතා කනවා. ඒ තුළේ පක්ෂ විපක්ෂ ඔක්කොම රට මගන්ඩ පුළුවන් වැඩපිළි වෙලා කොයාගන්ඩ බැරුව නායකය කොයාගන්න බැරුව. එහ මෙහෙට පන්දුුපිටියයක් වගේ අරය නායකය මෙයා නායකය යනාදී වශයෙන්. ලොකු කළබගෑනයක් ඇති වෙච්ච වෙලාවක. අපි බැලුව මේ බෙදිල වෙං වෙලා නිතහසැන් පස්සේ අවුරදු හැටහයත් තිස්සේ මේ ජාතිය අමූල් සිඳපු සියලම දේශ පාරන නායක ඇන්ට රතුවෙලිය පත්තු කරන්න ඇති කල්පනා කෙරුවා මේ වගේ සඟ සමුළුවක් පවත්වල ලේස්තිවල්ල වෙනස් වන්ඩ මේ රට වෙනස් කරන්න ඕනේ මේ වැඩ පිළි වෙල වෙනස් කරන්න ඕනේ වක්ෂ දේශ පාලනය නිසා විනාසකරපු මේ ජාතිය නැවතවතාවක් කෙලිින් කල්ල හදන්ඩෝනෑ ඒකත උඹලට නායකත්වය ගණඩ බැරිනං ඒ නායකත්ව අපි දෙන්න ලෙස්තිී ඒ ආධ්‍යාත්මික නායකත්වය මේ රට ඉල්ලා හිකන මොහොතක් වග කියන්ඩ අපි මේ දැහ නගන මග සිංහල භික්ෂුවංශයේ පුළරාගමනය කළා මං පළමුුවෙන් කියන් ඩෝනේ අපේ කිරම නායක හා මුදුරුව මෙතරන වැඩ ඉන්නවා. උන්වහන්සේ අපිව විරසක කරඩ මහා ප්‍රශ්නාවලිය කදන්ඩ අපේ ඇතැම් මීනියා මාධ්‍ය දවසින් දවස හොඳ ජනමාත්‍ය නෙවෙෙයි ඇතැම් ජනමාධ්‍යකරුවන් මාත්‍ය කොන්ත්‍රාත්ථක කරගෙන එNGෝ බද්දලයන්ගේ වුවමනාවට ලියන කියන පෞකාරයෝ. සිංහර නමින් පෙනී නසිංහලයෝ දිගෙන් දිගටම බුද්ධ චීවරය පිළිබඳෝවත් නොතක. උන් හොඳකමදන්නවා. ඇෆගනිස්ථානෙ පකිස්ථානෙ වගේ එහමනත්තං වෙෙනත් මැද පෙරදිග රටක වගේ නෙවෙයි. ඒරටවල පූජකයෝ විේශනය කරන්න්න පැන් හසුරුවන්ඩ දෑ හැබැයි මේරට එල්දියන ඕන කෙනෙක්ත. පෑන නෙවේ ඊට වඩාදයක් හසුරුවන්න පුළුවන් ඇයි. දේශපාන නායක ඔොත්දන්නවා එජියෝ කාරය යොත් දන්නවා හට බිෙනකටන සියලු පලවේග දන්නවා පහුවදා ටැවිල්ලා එහෙම විවේචනයක් කළයි කියලා ඒ උදවියගේ හිස නොයිල්ලන බව ඒ තමයි අපේ හික්මුණු කම ඒක තමයි අපේ ශික්ෂණය ඒ දන්න නිසා ඒ දන්න නිසා බොහෝම නරකවිදිට සහසක විදිට පෑන හසුරුවමින් මේ වැඩ පිළිවෙ අඩ පන කරන්න හෙදවා නමුත් නායක හාමුදරුව වදත් අපිට නායකත්වේ දෙෙනවා අපට අවවා ධනුශාසනා කරනවා තව බෝ දැන උගතුන් වැඩි හිටියන් අපි වටා එකතු වෙනවා ඒ අනුශාසනාවට කන්දෙමින් අපි අපේ ජාතික පුනරුද ව්‍යාපාරය ඉදිරියට ගැනීමින් තියෙනවා. පහුගිය කාලෙම කල්පනා කෙරුවා බොහෝ උදවිද. මේ වැඩ පිළිවෙල අඩපන කරන්නේ කොහොමද කියලා. එවිතරක් නෙවෙෙයි සමහාර අවස්ථාවල හාමුරුවනේ අප ලැජ්ජ වෙෙන් ඕන අපි අපේදේ කතා කරන්න ඕෝන. සමහාර අවස්ථාවල අපට අපේ කාර්යාල දුරකථන පිල ගෙවා ගඩ බැරුව. අසරනෝනු අවස්ථා බොහොමයි. සමහර වෙලාවට වාහනයට පෙල් ටික ගහගන්න බැරුව. අසරනවු වෙලාවල් බොහොමයි. ඒ හැම අවස්ථාවකම වැටෙන් එපා හාමුදුරුවනේ නැගිටි මුහාමුදුරුවනේ පටංග මුහාමුදරුවනේ වැඩේ කොහොමහරි ගැනිය මුහාමුදුරුවනේ අපි ඔප වහන්සල්ලගේ පස්සෙන් ඉන්නවා. ඒ ශක්තිය දෙන්නම් කොහොම හරි දුරුවල වෙන්න එපා ඉස්සරහට යමු කියපුු. හැම් මෝටමපි මේ වෙලාවෙදි තුති පොදන්ඩෝනෑ මේ වගේ වේදිකාවක. ඒ වගේ සුළු පිරිසක්ත් නොහිටින්ඩ. බොදුබලසේනාව මරාදාලා ඉවරයි. තිබිරි ගේදිම අපි මරන්්ඩ උත්සාහ කෙරවා එක කරන්න බැරිවුණා. අපි දැන් වැඩිවිියට පත්ච්ච ජවසම්පන්න තරුණයකුගේ තරමට බොදුබලසේනා වැඩ පිළිවෙල වැඩිදිියුණු කරලා ඉවරයි. ආ ආය මේක කඩාහිරුවන්න ආය මේක ච්ப்ப කරන්න. අහයික සුනු විසුණු කරಂඩ කිසිීම බලවතෙකුට, කිසිීම බලවේගේකට ඉඩ නොදෙන බාව. අපි කියන් දවශ්‍යයි. අද අපි ජාතික වනිවෙෙයි අපි අද ජාත්‍යන්ත್්‍රಯතෙක් කොති වෙල යි රයි. විශේෂයෙන්ි සතුටු වෙනවා අපේ හින්දු සම් මේේරණේ සභාපදිතුම ඇතුළු මෙ ආදරණය හින්දු මිනිස්සු, අපේ හෝදර ල්್ යා මිත್්‍රයෝ. එකට දේවාල විහාර ත්වල් බැඳගෙන වදඳනාවට පිළිපන් මිනිස්සු. අද තමුන්නාාන්සේ ලබිත්තෙක් ැවිල්ල. එකට අත්වවැල් බැඳගෙන එක රැතක් එක නීතියක් එක ජාතියක් නිර්මාණය කරගැනීමේ වගකීම උරින් දරන්ඩ අපිත්තෙක් එකතුවීම ගැන තමුන්නාන්සලට පින්. එක දෙයක් කියනවා එදා දෙමළ ත්‍රස්තවාදය නිසා දෙමළ බෙදුම් වාදී ත්‍රස්තවාදය නිසා. පැදිලි කිවා මේරටේ හිදු නොවන විශේෂෙන් අන්‍යාදමි කරනයට ගොදුරු වෙච්చ රාయప్් ජෝසప్ලාවැනි පාපතරයින්ගේ බග පැෙන්මීම් වලට හසුව අනාතවෙච්చේ දෙමළ සමාජය මුදවාගන්න අපි වැඩ කළ යුතුයි. අපි වගකීමෙන් කියනවා. එදා දෙමළ බෙදුම්වාදී ත්‍රස්తවාදෙන් බැටක ප න දෙවළ තත්. ඒගේම උතුරේ නැගැනහිර පමනක් නෙයි. මේරටේ න සිව කන වසන විශේෂයෙන් අන්‍යාගමික කරන මූල දරමවාදී කුමන්තරන නිසාාවෙන් අතිශය පීඩාවටත්. ඒවාගේම මුස්ලි මන්තවාදීන්ගේ ඉතා පහසුකොතු රක්බවට පත්වෙච්ච බේ අහිංසක හින්දු ජනයාගේ ගැලවුම් කරුවාාවීමට අපි ලේස්ති ඒ රජුවෙන් අපි හින්දු සමාජරන නායකත්ව දනවා ඒ හිද ිද්ව තු නෙක්ක. ඒ වගකීමෙන් ඒ මතකතියා ගණ්ඩ හින්දු සම්මේලනය එකතු වුණ විරතුහාමුදුරුව වැඩම කළ නේපාලේ නියෝජිතවරයක්වැඩම කළ දලයිලාමතුමාගේ නියෝජි සම්ප්‍රාප්ත වුණ එවාගේ ම ජාත්‍යන්තරයේ නියෝජිතයෙක් සහභාගි වුණ ඇයි අපි මේගේ වැඩ පිළිවෙලක් කරන හිතුව. පහුගිය දවශසල. හරියටම සැප්තෙම්බර් සිේ හතරවනිද. හරි උත්සවස්වීයක් ගත්ත රට අනගාරික ධර්මපාල තුමාගේ එකසිය පනස්වැනි ජන්මදිනය සමරමින් හගක් දේවල් කළ හැබැයි දැම් මතකනේ. අපි කල්පනා කෙරුව අනගාරික ධර්මපාල තුමාගේ හිීනයක් තිබුණ. එතුමට ඉට්ු කරගන්න බැරිවෙච්ච හිනයක් තිබුුණ. ඒ හීනය තමයි එතුක් කල්පනා කළ කවදා හරි ලෝකේ තියන බෞද්ධ රටවල් එකතු කල්ලා බෞද්ධ ජාත්‍යන්තරයක් ගොඩනැගීම එතුමගේ හීනයක් වෙල්ල තිබුණා. අපි කල්පනා කලා එතුමාට දක්වන ඉහළම ගෞරය වෙන්නේ. එතුමායේ ගොඩනැගු උසිහිනය සපල කිරීමයි කියලා. ඒ අනුව අපි හැබෑලෙසම කල්පනා කළ පහ මට්ට මේ බිම්මට්ටම මේ මිනිස්සුත් එක්ක හැබෑවට ප්‍රශ්ණ තේරුම් මරගෙන වැඩකරන්ඩ පුළුවන් බෞද්ධ ජාත්‍යන්තරයක් හැදීම අදයුගේ අවශ්‍යතාවය කියලා. ඒ අනුවයි අපි බොහෝ බාධක නොයෙක් බාධක තියෙද්ද. අපේ විරතු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ. ප්‍රශ්නය ඇති හැටියෙන් දන්න භික්ෂුවක් නිසා. ප්‍රශ්නය ඇති හැතියෙන් දන්න භික්ෂුවක් නිසා. උන්වහන්සේ චතුරාර්ය සත්‍යය හොඳට දන්නවා මේ තේරවාදී සම්ප්‍රදාය මහා ඇතිවරු අපි බුරුමෙට ගිහාම අපි දැක්ක උන්වහන්සල වැඩකරන විදිය මුරබටයෝන ඇති ආරක්ෂක කපොළු නැති ඉතාම අවිහිංසාවාදීව ප්‍රතිපත්ති ධර්ම පූරණය කරගෙන මේ වැඩ කරන හාමුරුවර. උන්වහන්සගේ ආරාමේ පමණත් හාරහ හත්සයක් භික්‍ෂුන් වහන්සල වැඩඉන්නවා. හාරදා සත්සයක් භික්‍ෂුන් වහන්සල වැඩඉන්න. හය ලක්ෂයක් භික්‍ෂුන් වහසල බුරුමේ වැඩන්වා. අද ඒ සියල භික්ෂන් වහන්සලට ආධ්‍යාත්මික නායකත්වේ සපයන භික්‍ෂුන් වහන්සේ අශන් විරතු හමුදුරු. උන්වහන්සේ ලංකාවට වැඩම කරනවයි කියන ආරංචේ දැනගතර පස්සේ. මෙන්න කලබල වෙලා. මේ මුස්ලිම් කවුස් ලේ ක කට්ටිය කවුද කවදම මේ සමමුුවෙන් පසි බලාගන්න අපි උන්දල ගැන මොකද හේතුව යකෝ මේ කොහේවත්තින්න මේ කවුන්සිල්ලලින් කොහේවත් තින්න මුස්ලිම් කාරයන්ගගේෙන් අවසරගන්න අනට රනට හාමුරුගෙන්න්න? මටයි හොද වචන ටික් ෙනන නායකකාහරු ඉස්තර ඉන්නඉද අම්ම අප එව කියන්න බෑ කියවෙන්නේ නෑ.ඒනිසා බලන් ඕනේ ජනාතිපොත්තුමාට ලියුන් ියනො ආරක්ෂක ලේකම්මරයට ලියුන්ලියනො ඉමිගවේෂන් එක වටලන් එෙනවයි කියනවා. අපි බලං හිටිය වටලනකම්. මුන්දලත් එෙක් දැන් එලියේ සට ිසඳ ග ෝඕනේ මේ ප්‍රශ්ේද විිසඳ ගන් ඕන. අපි ආරාධනා කරනවා මෙතන ඉන්න විදත්වතුන්ට මෙතන ඉන්න යමක්කමක් කරන්න පුළුවන් මිනිස්සුන්ට දැනව්ගත් මිනිස්සුන්ට දැ නැගෙටිමුූ අපි අපේ දියටය කරලා ඉවරයි. වල්මත් එච්ච කැලේ සුත්ත කරලා ඉවරයි. දෙැන් තමුනාන්සැලික කාරයයි කරන්න තියෙන්නේ. යන්ඩ බෑ කියපු තැන්වලට අපි කියා සුත්ත කරන්න බැක කියපු කැෙ අපි සුත්්ත කෙරවා තවත් මක් කරන්නද. දෙන් මේරටේ විත්වතුන්ට. මේටේ උගතුන්ට යමක්කමක් කරණන්ඩ පුළලන් මිනිස්සුනැකිරින් දෝන. දැන් තමුන්නාාසල හොරගල් ලහුල් වුල්ල බෞද්ධකම පොරුවට අහංගගෙන වැඩ කළ ඇති දැන් කැලින් එන්න සිංහ වගේ ඒ සිංහවීර්ය හිතට අරගෙන මේ ගාතිය නගන වැඩ පිවරට එකතුවෙන් ඕෝන. මේක පුතුම කරුමයක් කාමුතුරුවනේ. සිංහලයා සිංහලයගේ අයිති වාසිගම ගැන කතා කරන් බයි. ඒති අපි ඩම් රෙන ්‍රබාර න සියට තොළක් කිටපු දෙමළ ජනවර්ග වෙනුවෙන් වෙන ොටසක් කිල්ලට යනතු ඒ මිනි හිදිරි තු. සියට හතක්ොචචරට මුස්ලිම් දනවර්ගේ අ කොච්චරුණ ටවිල්ලද. అ කොච්චරුණ ටවිල්ලද. ඇවිල්ල විතර ලෙමෙයි, ඒ අයේ ඒ උදවියගේ සියලු යිතිවාසික සියලු නීතිරීති ස බෙදුම් වාාද. මේ ඔකොටම ඔක්කොම ාග ල්ල ලග ඉන්නවා. අපේ යමක්කමක් කරන්න පුළුවන් . ඕක්කම කටනන පියාගෙන බලායාගෙන ඉන්නවා. මේ ගැන සත්්‍යෙන් කියන. අපට අනේ ඔොහම නෙවේ තිිකාක් හෙමින්ගියොත් ොදයි නේද කියා. අහුමුලුවල කසුකුසුගානවා මිසක මේට ඉදිරියට ඇවිල්ල වැඩ පිළිවෙල කදන පාටත් අපට තාම පේන්නේෙ නෑ. විශේෂෙන්මන් කියන් දෝනි. අපි සමහර අවස්ථා වලදී නොෙක් දේවල් කරන්න. කත යුතු පටන්ගන්න හදන වෙලාවල අපට බොහොම අමාරුයි වත්කම් නෑ ආදායම් නෑ ඒත් අපි වැඩේ ඇතැරිය නෑ. සමහර බටහිර යුරෝපේ රතබල්වල ඉන්න උදවිය අපිට යම් පමනකට උදව් කළා. සමහර කෙනෙක්. දොලර් පහක් දෙන්න අපේ මුළු පැටිකිරියම හොයනෝ. ඒ විතරක් නෙවෙයි අයවයත් හොයනො. කොහොම දෙතින් ජාතිය නගන්නේ. හැබැයි ඒවගේ උන්දල ඉන්න වෙලාවක අපි පහෝගිය දවස්සල කොරියාවට ගියා. මේ සග සමුුවට ක කියක්කරි හොයන්න ගියා. කියන්න සතුටුයි කොරයාාව දහදුක් විඳින පැයත් දොළහක් වැඩ කරන හත්තරං කොල්ලො තිස්දාහක් විතරඉන්නහේ දවස් හයයි වන්ගේ දරුවන්ට කතා කළේ පංහය දහසක්කේ දරුව එකතු වනා සමුළුවෙන් හුඟක්වැඩරගන්න පුළුවන් තරම් මුදල්. ඒ කොල්වටිකා අපිට හෙදති හොල දුන්නා උන් අපි පිළිගත්තේ රජෙක්වාගේ ඒ කොල් අන්ට මේ වෙලාවෙේද අපි ශීරිෂප්‍රනාාමය කරන්න දෝනෑ. උන් පැටිකිරි බැලුවේ නෑ වියදන් ඇැහුව නෑ වන්න මොනවත්තුන්ට ප්‍රශ්නයක් නෑ උ බැලුවේ ජාතිය වෙනුවෙන් කතා කරන්නේ කෞද අපි හාමුතුරුව නඒකට නායකත්වය දෙවා. මං අදත් වගකීමෙන් කියනවා. අපි මේ නැහෙන්න්නේ උඹල වෙනුවෙන්. මේරටේ තාරුන්න වෙනුවෙන්. උල නූ පත් දරු පරම්පරාවට පිවිතුරු ලටක් හැදීම වෙනුවෙන් ඒනි සාම්බල මල්ියේ නෑයනෑ උඹලට බොහොම පින් කියලා අහන් ඉන්න කොල්ලොන්ට පින් දෙෙන් ඩෝනේ වෙලාවේ ඒ දරෝදීපු ශක්තිය මහාපුදුම ශක්තියක් නිසා. අපේ සමහර ව්‍යාපාරිකව ළඟට ගිහාම බොදු බල සේනා කිව හම පස්සෙ දොරෙන් දුවන. පස්සේ දොරෙන් දුවනෝ හැන්ගෙන අපි දන්න හොඳටම ඉන්නවා දුරගතනට දෙ එන්නෙ නෑ. ඒක තමයි ඇත්ත. නිසා මේ වැඩට උදವ් කරපු හැමෝටම පින්දෙන ගමං අපි අපේ මුುක්ಖ්‍ය අරමුණට ಎඩෝන කාලವೇලාාව ගතವෙන නිසා. මං ඉතා ආදරෙන් කියනෝ එ ಕොರಿಯාව දරුව පමණක් නෙමෙයි මේ සමුළුවට උදව් කරපු යහමින් වියදං කරපු අපේ දා ಯොತ್ මෙතන ඉන්න್වා. ඔපතුಮ್ಲ නම් කියන්න ෑ තු ಪි ರරහි දක්್ವපු. මේ වැඩ පිවෙලට දක්වපු ආදරය නිසා ඒ ශක්තිය නිසා බයනැදුව අභීතව අදීනව උජු පටිපන්නව ගොඩනාගන මේ සොසමයාබි වෘධිය උදෙසා වූ පටිස්හෝතගාමී වැඩ පිළිවෙල මහා බලයක් වෛදිරයට ගැෙනියන්ට ශක්තියක් වූ බව පමණක් බොතුමාලගේ නාමයිෙන් මතක්කරන්න ඕෝනේ. අද බොදුබල සේනා කිව් හමොක්කම බයියෙනවා. මොකත්ද මේ බුදුබල සේනාව කියලා කියන්නේ. බොදු බල සේනා කියන වදනే අදහසවත් නොදන, అද కොච్්చරపට චෝදනා කරනවද. අපි ජාතිවාදీలు අපි ආගම්වාදීలుි කතා කරන්න දන්නෙ නැතිలు, අපි అత විసරුවන වැඩಿలు හෙම නවలు කතාගරండ ඕන ඒක භික්షుත්್తයට ගැලබෙන්న్ని ేలు ඇత. ක්కు අපි නොදන්න වනේ අප మೋಡి నిම త త త බడ කිය ළුවන්. මන්ඩ ටක ොත් රිර න්න පුලුවන්. බෝධිය ළඟට ගියොත් පුජාව තියන්න්න පුළුවන්. ඒ වතාාත්තයි කමටහනයි පැත්තකින් තිබ්බේ හාමුදුරුවනේ අපිට ඉතිරියෙන් හිටපු අපට හුඳක් ඉස්සරයින් ඉන්න. ඇතැම් බොහෝ වගචවයුතු හාමුදුරුවරුන් මිහඩ වෙල නිර්වින්දනය වෙලා පංච කාමයට ගොතුරු වෙලා අනුසෝතගාමීව ගලාගෙන ඒ සැඩ පහර පහලට යනවාදකලා බල ඉන්න බැරුව. ද දවසින් දවස දුරුවල වෙන බොදු බලසේනාව දැකලා මොකත්ද බදු බලසේනාව කියන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේට කොටස් හතරක් ඉන්නවා භික් භික්‍ෂණී උපාසක උපාසික. ඒ භික්ෂ භික්ෂණී උපාසක උපාසිකක් කියන සිව් පිරිසට අපි හඳුන් වනවා සිව් වනක් පිරිස කියලා. ඒ සිව්ුවනක් පිරිසට කියන. තවත් නමත් තමයි බොදු බල සේනා කියලා කියන්නේ බුදුහාමුදරුවන්ගේ ශ්‍රාාවලක ශ්‍රාාවිකා පිරිස හඳුන් වන තවත් නමත් ඉතින් ඒ බොදුබල සේනාවේ නායකය ඉවත් කරන්න හදනො එහෙමනෙත්තං තව නොෙක් ප්‍රශ්න එක කරන්න බැෑ ඇයි බොදුබල සේනාවේ නායකයා බු හාමුදුරුව? ඒ අවරු දස් තුන්සියයක් පරණ ඉතිහාසයක් තියෙනවා. අපි මේ කෑගහල මතු කරන්නේ ඒ ඉතිහාසේ ගමන් මගට නැවත එකතු වෙල්ලා කියන පනිිවිඩේ විතරයි. මිනිස්සු හොඳටම නිදී. වගකිවයුත්තු හොඳටම නිදී. ඒ නිදාගෙන ඉන්න අයව අවධිකරන්ද බෑ හිමීට 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 ගටාර ගහල බොදුබල සේනා සංවිධානය. අපති ෝතගමී වැඩ පි වෙලා මුළු සමාජම ගලන්නේ හරියට පහලට ගලන ගක් වගේ පල්್ලෙ ට ඒක ඔක්කෝමಾද ගොදුරු බවට පත්වෙලා වරධනවලට යට වෙලා ික්್ෂුತ್ತව මතක් කල්ල ප්‍රවುත්್තු අමතක් කල් සිංහලත්್තු තක් කල්ල ක්ෂ දාගෙන. මුළු ජාතියේ මක්මුල් සිදන වෙලාවක අපි කල්පනා කෙරුවා. මුළු සමාජ මයික ික්ෂ භික්‍ෂුණනි පසක උපාසික. මේ සිව්ුවනක් පිරිසම මේ බොදුබල්ල සේනාවම රෝගී වෙච්ච වටපිටාවක නිරෝගී කිරීම සඳහා. අපි වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි ඒක තමයි පටිසෝතගාමී ලෙසින් අපි පතන්ගත්ත අවුරුදු දෙකට කලින්. මංහනවා මෙතන ඉන්න මර දහස්වාරයක් සමාවෙන්න මෙතන අපේ ශාසන භාරධාරී මහා වග පියවියතු ශවාමීන් වහන්සල වැදඉන්නවා. බොහසල ැමදාමත්ම මේ ශක්ති අපට දුන්න මං ඔබහන්සලගෙන් හනවා. මද අන්නවා අපි බරපතල විදිරි විවේචනය කරපු අපේ නායක හාමුදුරුල් මෙතන ඉන්නවා. හැබැය දුන්න හන්සල අපට බැනබැනහරි ප්‍රශ්නයක් තියනවා කියලා සාකච්ඡා කරන්නවා. ඒගනැපට ආඩම් බරයි. මට කියන්න නායක හාමුදුරුවනේ. අපේ වදන් සැද පරුසයි ලෝක ඉස්්‍රරහ නිිකාන් එච්චර හොඳදනෑ කියලා. එම මිරෙන මහත්තුරමට කියන්නකෝ ගගේ උඩට පීනන්න පුළුවන්ද සද්දෙ නැතුව. ගගේ උඩට පීනන්න පුළුවන්ද සද්දෙ නැතුව. උඩුගම් බලා පීනන්න නං වරල් හයිියෙන් ගහඩ වෙනවා. උටුගම් බලා පීනන්න නං ජපුු සද්‍යේ සත්දදටක හඩ වෙනවා. නාක හාමුතුරුවනේ බොදු බල සේනාවේ සද්දෙ ඔන්න ඔය හේතුව නිසා. ඔය හේතුව නිසයි අපේ සද්දේ ඒ නිසා අපේ හාමුදුරුවන්ගෙන් මේ වැඩඉන්න පුංචි සාමනේරයාගේ පටන් අපේ රත්තරන් සහෝදර හාමුදුරුවරුන්ගෙන් හාමුදුරුවනේ දැන් අපිට ජීවිතයේ දෙෙන්ඩ පුළුවන් තුනරුවන් වෙනුවෙන් මේ හයිිය මේ විදියට තියාගමු මේ හයිය මේ විදියට තියාාගමු අත ඉන්දලයේ වැඩ පිළිවෙල පටන්ගමු මොකක් අපි දන්නවා ඇහැම පන්සලකම තියෙනවා ගන්ටාරයයක් පන්සලේ ගන්ටාරර් අවස්ථා කීපකයි නාද වෙන්නේ. උදේට ගන්ටාරය ගනකොට අපි දන්න උදේ පාන්තර තුනයි හතරයි පහයි වෙලාව කියලා. හවසට ගන්ටාර නාදය බොහොම මටසිලුට විදිට රිත්මයානු කූලෝ වයනවිටා අපි දන්නවා. ඒත් තේවාවට පූජාවට වන්දනාවට ලෑස්ති වෙන්න කියලා. හැබැයි තවස් සමහර අවස්ථාවල සද්ධෙන් කිසිම තාලයක් නෑ රිත්මයක් නෑ හැඩයක් නෑ. ලතාවක්නෑ ගාගෙන ගහගෙන ගහජන ගහජන යනවා. එතකොට මිනිස්සු දන්නවා. ඒක වන්දනාවට වෙන්න බෑ. ඒක තේවාවට පූජාවට වෙඩදෑ. ඒක වෙලාවට නෙවෙයි. මොකක්කරි කරදරයක් කරදරේ හින්දයි මේ ගන්ටාර්ය හයිියෙන් වදින්න කියෙලා මිනිස්සු දනගන්නවා. එහෙම ජනවිඥානයක් මිනිස්සුන්ට තියෙනවා. හාමුදුරුවනේ බොදු බල සේනාවේ සද්ධෙ තේවගේ එකට ගහගෙන 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 ආවා. ඒ ඒක ගැහුවේ ජාතිය අනතුරේ නිසා එක නීතියක් නැතුව නන් නත්තාර වෙන ජාතියකට සද්‍යට කතානු කරබෑ එනිසා පිත් පමතක් කරගත්ත මට සිලුටු පත බස අමතක කළ වටාත්ත පැත්තකින් තිබ්ප කමට හන අමතක කළ නිවන්යනක ඇතන දෙැම පත්තු කරගත්තා ගන්ටාරය ගැහවා මේ ජාතිාවදි කරන්නයි සද්‍ය කර කල තරක් මතක දියාගන්ඩ. අපට අවලාද නගනායට කියන්න තියෙන්ෙන්නේෙ. ඔය උත්තරේ මිතරයි. අවලාද කරපුදෙන් කිසි ගැතලුවක් නෑ. ඉසගම රථන පාල හාමුදුරු, කුඩහපොල හාමුදුරු මිගතවත්ේ ගුණානන්ද හාමුතුරු වාර්ියය පොළශී සුමංගල හාමුදුරු මෑතයුගේ සෝම හාමුදුරු මඩිය හාමුදුල්ල වගේ. මේ පින්බිමේ ඉපදිලා ජාතියට ආධ්‍යාත්මික නායකක්වේ දීලා. මේ පොළොවට පස්වෙච්ච බිමේ අපිත් මැරෙනව හාමුදුරුවෙන. ඒ බිමේමයි අපි මැරෙන්නේ. ඒ මරණයට කලින් අද ගවසේ වගකීම ඉටු කරන්ඩ. අධිෂ්ඨානයක් ඇතිකරගන්න කියලා අපි ඔබොහන් සෙලගෙන් ඉල්ලවා. ඒ වගකීම හහිසින් දරාගෙන අපි වැඩකලොත් මේ රට අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරන්න වැඩපිළි වෙලයි අපි බොදු බලසේනා හැටියට. ආරම්ප කල්ලලා තියෙන්නේ අපි පහුගිය කාලේ හුගාග දේවල් ගැන කතා කෙරුව. විශේෂයෙන් රටපුරා සිද්ධ වෙන අන්‍යාගමික කරණේ පිළිබඳ කතා කෙරුවා. මෙතැන අපේ බෞද්ධමහා සම්මේලනයේ සභාපත්තුමා ඉන්නවා සි සහලරාවේ ජාතික සංවිධානය ඉන්නවා රාවනනා බලයේ හාමුරුව ඉන්නවා තව බොහෝ ජාතික සංවිධන වල හාමුරුව ඉන්නවා. අපේ අගලකට හාමුදුරුවෝ ඉදිරාගාරි හාමුදුරු ආදී වශයෙන්. අපේ ඕමාර නායක හාමුරුව අපට කලින් මේ සටන් ව්‍යාර වල හිටපු. අපේ පරදිේ ජින්දාතන හාමුදුල වැනි මහා යඇතිවර පරම්පරාවක් මෙතන ඉන්න. හාමුදුරුව නෙමේ අපේ යුග ඔබහන්සෙලගේ යුගයට වඩ අද කොච්චර හාමුදුරුවනේමික කළෑවෙලාද කියල බලන්න. ඉතිං අපි හයිෙන් තෑග හ් ඕන නැද්ද. ඔබ හන්සලගේ තරුණ කාලෙ කොච්චර මේවට කැපලලාද. ඒ හයිියෙන් තමයි අපි මේ යෂ්ටයාරං තියෙන්නේෙ ඒ යස්ටය දැන් අපේ යුගගේ අපි මේ බාර දේඩෝන මේ රත්තර තරුණ හාමුදුරුවරනට තවුරදු තුන හතරකිින්. එතකං මේ උන්නාසැලෙ කොන්ද හදල තියන් ඩෝනෙ ඒහ වැඩ පිළිවෙලා බි පටන්ගත්තා ඒ වැඩ පෙළිවෙලා බි පටන්ගත්තා මෙතුමල්ල කවුරුත් දන්නවා අන්‍යාගමිකරනේ බරපතල විදියට මේ රටේ සිද්ධ වවෙනවා. ඒක ක්‍රස්ටතියානි මූල දරමවාදී වැඩපිළිවෙලා වගේම? වහාබ්වාදී මුසල් මානුවන්ගේ අන්තවාදී ආක්‍රමණයක් මේබි මේ ක්‍රියාත්මක වෙනමලාාවක අපිට නිහඬව ඉන්න බෑ. දෙදාහ අවුරුත්තේ බෞද්ධ සම් මේේරන ඉදිරි පත් කළ කමිෂණ වාර්තාවක් මගේ මතගේ විදිහයට එදා තිබුණේ සංවිධාන එක සියාටයි. රටපුරා අන්‍යාගමික කරනයහෙය දෙෙන දෙදාස් දා හතර වෙත්ති. සංවිධාන හාරසීයක් බවට පත්වෙලා කෞුද කතා කරින්. එක මන්ත්‍රීවරයක් එක්කනෙ දෙන්නෙ කැරෙන්ඩ කිසි පක්ෂක නාය එකෙක්. තමන්ට චන්දෙදීපු බෞද්ධෝටික නේද. තමන්ට චන්දදීපු හින්දූ නේද මේ විදිට මේ සංස්කෘතික මේ වශයෙන් විනාසවෙන්න කියලා බලන්න එකෙක් මේ කෙනනෑ. පනත් ගන්න කිව්ව නෑ. ඒවට මකුක් නෑ. අදත් මේ සම්බන්ධයෙන්. ල්ජ වෙෝන මේ ආණ්ඩු මහින්දගේ ආ්ඩුව විතරක් නෙමෙයි ඉට කලින් තිබි චාණ්ඩුත්. ල් වැෙන්ඩෝන මේරතේ බෞද්ධයන්ට සාමේ හින්දුුවන්ට වෙන හිරය ගැන. ලැ්ජවෙෙන්ඩෝන ඇයි විදායක ජනාධිපති කරණයක් තියෙනු. ඔය මගුල කොස් කොටන්න දවශ්‍යදය නොකර. විදායව ජනාධිපති කරනය තියෙන් ඩෝනෑ. තරග බලය විරක් තියාගණන්න නෙේ. මේරටේ ජාතියේ සුරක්ෂිත භාවය වෙනුවෙන්. මේරතේ බෞද්ධයගේ ආරක්ෂාව වෙනුවෙන් ඒක වෙන පාට පේන්නනෑ. ඒ විදාය ලල ක්‍රියප්මක වන්න නෑ මේරටේ මිනිස්සු කෙලිින්කටින් හිටවන්ඩ. පසනේ තියෙන්න්නේෙ තනයි. ඒ නිසා හාමුදුරුවනේ මේ මිනිස්සු වවෙෙනස්වෙන් නැත්තං මහා බලවේදයක් වෙලා අපි මේ මිනිස්සුම වෙනස් කරන් ඕෝනෑ. ඒකට අපි අනු ශාසනා කරන් ඕනෑ. ඒ කාපය වුරුමයක් ඇයි මං එහෙම කියන්නේ මම දැක්ක මට පුදුම හිතුණ පහුගේ දවස්වල තිබුණා එක්සත් ජාතික පක්ෂේ මහ සමුළුවත් නායකෝ තෝරන්න සමුළුවක් තිබ්බා ඒ සමුළුවේ බාණ්ඩාගාරික දූරයට පත්වෙච්ච කෙනාදිහා දැඩිය අවධානයෙන් අපි මලංහිතතිය මම ඉතින් අඩුවලට බය උන්නාන්සකෙනෙක් නෙවෙයිනි. එරාන් වික්‍රම රත්. දැන් ඔන්න තව එන්තරවාසයක් හෙට මේ සවුඩ්. අපි බය නෑ. මොකද හේතුව ඩැම් මේ P එකේ නායකෙ ඔයි. කේ හරි ලොකුවට කතා කරන ඇතැම් නායකෙ ඔොයි. මේ භික්ෂූන් වහන්සෙලා ගොඩනගන වැඩ පිළි වෙලවල් ගැන? භක්ෂුන් හන්සලගේ ජාතික දේශපාලනය ගැන. හරියට පුරාජේරුනක්තං හරියට ඉතාම නිින්දා සහතවයි මේ උන්න හළ කතා කරන්න. මේ හාමුදුරුවරුන්ගේ හැසරීම ගැන උන්දළගේ පත්තර කඩමාළුවලත් භික්‍ෂුවට පහර දෙනවා. ඉතිං ඒක වෙෙන් ඩෝන මට කියන්න බලන්න ේරට ොන පක්ෂද. ක්ෂ ස න ග ල. මුණ දේශපාල පක්ෂ හමුර නිකාන් ಕඩ හ හැති ු විතරයිනි. වශවෙලා ට පාවිච්ි කලා ුඩ හළවා ඇඩ තිින් දැම වගේ දෙ හැටි දඩවාගේ පවිච්චි කළ යිවරයි. ಆ ඩක්නට හර විරන් ර හතරගාත වැටිල රිత වැඩේ කරගන්න. තීරකතන භික්ෂ හසලන හැබැහි. ම ැල ට මොදුණ. එසම්ි ගෝඩ් නමින් රටපුරා ශාකා හාරසීයකට වැඩිය. අනවසරයෙන් ඉති කරලා තියෙන පල්ලි ජාලයේ මහයකාද අරා මහත් දවන්ත බෞද්ධ නායක හෙටපු පක්ෂේ බාන්ඩ ගාරික කරලා තියනවා. කවද කතා කරන්න. ඒගැන ගෞුරුක් කතා කරන්නේ. ෞද්ධයන්ගේ කඩා වැටීමට එරෙහිව සිංහල බෞද්ධය සන්නද්ද කල්ලා මතබාදීව, එක ජාති කරමුණකට පෙළගස්සන විට අපට්ට අඳෝනාතියන ඒ ඒවා වැරදි විදියට ලියන එකක් වතේක දකින්නේෙ නෑ. අද ජිනීවාවල ප්‍රශ්න අද ලෝක හැමතැනකො මානව හිමිකාම් ප්‍රශ්ණරටේ ආගික නිදහසත් නැතුළු. ං න අපේ රුවරග වන්නේ ඇත්තන්ගගේ. රතුගල ආධදිවාසී ගම්මානයට මොකද වුණේ. අපට පුළුවන්කමක් තිබුණ දේකට මූුණ දෙන්න සුද්දු ඇවිල්ල ඒ ආදිිවාසී ජනය සංස්කෘතික මේ වශයෙන් විනාස කළ එක නායකෙ කතා කලාද වන්ියලත්තු. එක නායකෙ කතා කලාද ගමේ කරිින්ඇන්ටික බීපු ආදිවාසී ජනයට විෂ්කි පවල ඒ रोரோප රදු රත් නා ඇරල බැලවිනෑ ඟට ඒ වෙනුවෙන් මෙතුමල්ල නැදිහත්තුනාන ආදිවාසිී නායයා ජාතිවාද ආගම්වාදියක ඔන්න ලියන පත්තර වන ලොවා කරෙන්. අදත්ේ සිංහල බෞද්ධ ගම්බල ඩැවිල්ල of ග ල් මොන තරම් ප්‍රශ් හද තියෙනවාද. පි පහුගේ දස්ව තලාහන ප්‍රදශේ අවුරදු හතක් නඩු කියලා යන්තං මිදොස්කොට නිදහස ලැබවා. බලනකොට තුන් දෙනාම වැඩ කරන්නේ. ඒ පල්ලියේ පාසුල තුන් දෙනාම වැඩ කරන්නේ ඇමරිකක් නෙබසි. එකට විරෝධය පාපු හාම උස්සගනයන උසාවි. මේගොල්ලම වාර්තා හදනෝ ජාත්‍යන්තරයට යවනවා බෞද්ධයන්ගේ ගම්මරට ඇතුල්වෙලා ගෙවල් කුළියට අරගෙන එක එක මඩු වටවගෙන. මේ කරන බෞද්ධංහාරය දැකදැක නායකෝ නිහටව ඉන්නවා. ජාත්‍යන්තුරට වාර්තා යවනවා හාමුදුරුවරු මහයක් වුගේ බෞද්ධ අන්‍යාගමයන්ට එහෙම දෙයක් වරෝද මේ රකි. ඒක නිවැර දිකරන්ට කෙනෙක් නතිය ගැනපි ලච්වෙන් ඕෝන. රටේ ආගමික කුමන්තරන හදන බෞද්තත්තුවෙන් බෞද්තත්වයෙන් ඉවත් කල්ල සල්ස්කෘතික මේ වශයෙන් ඝාතනය කරන. ඉරන් ිකරම ලට ලුවන්නං. අරම් මහාදැවන්ත පක්ෂවල බලපුළුවන් කාරයෝ වෙන්ඩ. ඇයි අපට බැරි මේක කරන්න. මේවා හිතන් හාමුදුරුවන්නේ මහත්තුරුණි මේ කල්පනා කරන්න. බුදු බලසේනා වේචනය කරන එකෙක්වත් සැල්වේෂන් නාමි ගැන කතා කරන්න නෑ. ගැලවීමේ හමුදාව ගැන කවුරුත් කතා කරන්නේ නෑ. එනිසා හැමදාමත් අහන්නේ. භක්ෂ ික්ෂ පසික පසිකවන් එකතු වෙන තැන බුදු බලසේනනා නොකිය ඒකට සැල්දේ නාම කිවන ඔන්න ගත්තිය කැතිවී. මේක තමයි තිීත් ඇත්ත. එනිසා අපි අන්‍යාගමික මූල දරම වාදීන් මේ පක්ෂ දේශපාලනය දැවිල්ල. මේ රට ආගමික ගට්ටනයන් නැති කරන තැනක් බවට පත්තිරීමට දරන රෑමට. අපි අනිවාරයෙන් තිත තැබිය යුතුයි. ඊළඟට අපි විශේෂයෙන් අන්‍යාගමික කරනය වගේම මුස්ලිම් මන්තවාදයක් පිළිබඳ කතා කළ. අද ලංකාව විතරක් නෙවෙයි අපි දන්නව අතුරු පලාාතෙත් දමිල හින්දු සහෝදරව විශාල පිරිසක් මේ සබුලුව නරමනු මේ වෙලාවෙේ. වගේ පිටලටවල්ලයින් අපේ සියරු ජාතිමාමකයින් සියරු දේශප්‍රේමීන් මේ සමුළුව නරමනෝ. එනිසා අපි මුස්ලිම් මන්තවාදේ ගැන යමක් කියන්්ඩෝනෑ. පිළිකාාවක් තියන බව දැන් අපි හඳු ගෙන තියෙනවා. පිළිකාව දෙක්කෙන්ෙ එකක් කල්ලිඉරක ර ෝන. මේක වැඩෙන්න දෙන්න බෑ. මේ සමුුව ඩ්ඩ මත්ෙන්. මට හම්බූනා ඉතා බරපතල පොද් දෙකක් මේතිී ඉතා බරපතල පොද් දෙකක් මොනෝදමි මේ ඔබතුමල්ලගේ අතර බොෝ විට පත්වන්නේ නෑ මේ පොද්දකේ මේ පොද්ද දෙකේ ම සටහ කල්ලා තියෙන්න්නේ. පෞගිය කාල මේට මුස්ලිම් මිනිස් සුන්ට හරියට හිරිහිහැර වුුණාලු. පුදුමේ කියල කියන්නේ මුස්ලිම් මින් හෙක්ගන්ගේ සිංහල මිනිහ පාරදියන්ගේ හැප්පුනා නං ඒකත් මේ පොතේ තිීන අයක හඳ. පුදුමවාසනාවක්. මෙහෙම මිත්‍යාවකට බැඩෙන්න්න දෙන්න පුළුවන්ද මු ොක්කෝට නොුදගන. ඒ ලේසියෙන් අපි අමතක් කරන්නේ නෑ. මුළු ජාතියක් ජාත්‍යන්තරරිශරා පාවලදීල තියන පොත්් දෙක. මහනෝ මං වැඩිපුර බුස්ලිම් මාගම ගැන මුස්ලිම් ව්‍යප්තිය ගැන කතා කරන්න දෙයන්නේෙ නෑ. කතා කරන්න බයිවෙෙන් ඕොනෙත් නෑ. මං අහන්න එක දෙයයි. දැන් මේේරට තියන මුස්ලිම් සංවිධාන සීයකට වැඩිය. බලන්න අද වෙද්දී බහන්සෙට දැනින නැද්ද අමුතු ආක්‍රමයක් සිද් ව. බර පතලවිදි ආක්‍රමණයක් බර පතල විදියේ ව්‍යාප්තවාදයක් බරපල විදි අන්තවාදයක් මේිේක්‍රියාත්මකෙන එක නැහැයි කියල ැන මොජගකගටුුවත් බෑ එවට සා්චි සසාධදක සියල්ල අපි සතුයි එනි සා යනතුව නද ේයටට මු ලම් ්‍යාත වාදයක් තියනෙන? මුස්ලිම් ආක්‍රණයක් තියෙන මුස්ලිම් මන්තවාදයක් ක්‍රියාත්මක වෙනවා මේවා එකිනෙකට සම්බන්ධයි දම්වැැලක පුරක්වාගේ පිදන්නවා ආදරයට ප්‍රේමේයට රාගයට ජාති බේදනෑ වර්ග බේදනෑ අද වෙද්දී පහුගි අවෞරුදු තුන ඇතුළ විතරක් අපේ සිංහල ගිහැනු දරුවෝ පොඩි ප්‍රමාණයක් නෙවෙයි තුන්දහසකට වැඩිය muslimස්ලිම් කණ ගොතුරු කරල තිෙන හ මතුුව. අද වෙති දෙනයා එක දෙමළගමත් සම්පූරණයෙන් මුස්ලිම් ගමට හරලයිවරයි. ඒක ආක්‍රමණයක් නෙවෙේද. අපේ සිංහල මනිියෙක් මුස්ලිම් තරුණ එක යාළුණොත් දෙමළ තරුණයක් එක යාළුණොත් කවදදත් බලෑ කරන ද උ සිංහල වැඩුවන බෞද්ධ ෙන්ඩ ුවන හම්බෙන දරුවවා සිහල නතිත්‍යන න හෙකක්නේ. අපේ කාල පල්ල යන නෝනත්තක පල්ලියට යන කෝවිල්ලන ෙනැත් එකක කෝ විලට යන ඔයත් කෝවිල්ලියන් මත් පසල්ලෙන් ය අපි දෙන්න එකටය එහමයි අපේ සහජීවන්නේ. අපිහෙම කිසිම සමාජයක් අතික්‍රමණය කරල නෑ බරපතල විදිේ මුස්ලි මාක්‍රමණයක් තියෙනවා මං අදාහනවා ප්‍රසිද්ධ සදානේ අපි දැන් සංවිධානත්මකයි ඔය සංවිධානාාත්මකයි කියන ලංකාරන්න සියලම මුස්ලිම් නොයකයෝ එක තැනගඩය එකතු වෙලා දේ ප්‍රශ්න උත්තර දෙන ලස්තතිියල්ල බලට නකන්න දෙන්න ඇමින් පස්සේ. නැදීමන වතබල්ලා. සමහර ප්‍රශ්න ගැනගතා කරද්දදි ගනාාධිබත්තුමා බය වෙනවා. ඇමති මණ්ඩලේ බය වෙනවා ඇයි බය කරනවා. තෙල් දෙන්න රාබියෙන් අරාබිය ලැමන ගුල න්න ෙල්ගන සිංගපපුූර් එකඒක විිල්ල ඒක මෙවා එකක වෙලාවට මවමවාගොල්ල දවසිින් දවස ඌුව පලා ස්්‍රභාාවනෝ ප්‍රශ්න කතාරන්න අප නිහට වෙනවා ඩ ට ෑ වෙන ඩු. හැමදාාවම අපට ප්‍ර්න කතා කරන්න බේ මේ ගොල්ල ස්ථවාාද ්‍රರෝජනගන්නවා. ඒ අවස්ථාාවදයක් ඒ මුස්ලි මන්තවාදයේ ඇති අවස්ථාවාද අපි පරාජයකර ෝනෑ වැඩිය කතාන්නකොට. . ඒ කරත්තුටින් තින ර සාවත් හාමුදරුවනේ මේරටයින්න දේශපාලන නායකෝ ැ්්‍යවෙෙන්න්න ඕන පයින්නෝන මූදරග හිල්ලා. අරාබි කරයේ මැද පෙරදිග රටවල් මුස්ලිම් රටවල්ල දේශපාලන නායකයන් රැතන්ගේ රජුන්ට අනුසාසන කරන්ද පමයි ශුරාකවුන් සිිල් හදාන් මෙන්නෙකෝ මේ ශුරාකාවුන් සිල්ලයක් හදලා මේ අරාබිනද? මොන ටක් කියලද මේ අයිල්ලම මේ ගන්න හදන්නේ අපේ මනුස්සකමට නේද මේ පීපාරවල් අනින්නේ පන්සල් වටේ පල්දිි හදන්න දීලා අපේ ගෑනු පෙළවහට ගන්න දීලා ඕනෑ හැටියට ව්‍යාපාර කණනෙ යදන්න දීලා ඒ දක්කපු මනුස්සකමට ලැබෙන සැලකිලිේ ඒ අපි පස්න කරන්න ඕන පක්ෂරක ඩනෙවෙයි ොලව් මේ ජාතිය රකින්ඩ එක ප්‍රශ්න කරන් ඕෝනෑ දේශ පාලක යාත කසේරුකාව නැති වනාටරටේ පික්‍ෂුන් වහන්සේලට තවමත් කොන්ද ඇති බව මේරටේ සිංහලභික්‍ෂු වංසය අවති වී ඇති බවාපිකයන් දෝනෑ අතිම් පයින් ගහගන්න නෙවෙයි මේරටේ තරුණයෝ දහස් ගරුණනක් නැගිටලයි වරයි අපට මේ මාධ්‍ය හැමදාම උදව් කරනවා. මේ රූපවාහිනී මාධ්‍ය ජන මාධ්‍ය මේ හැමදාමත් උදව් කරනවා සමහර වෙලාවට උදව කරන්නේ නෑ. හැබැයි අත්ද අපට ලැබිල තියෙනවා දැයි වාසනාවකට ස්ෝෂල් බීඩියා එකක්. එමනැත්තං අන්තර්ජායෙන් අපට ලැබිලතියනෙනොලොක ඉඩ කඩත්. මේ ජාතික පුනඩුද ව්‍යාපාරය හදන්න. අතිශයින් බලවත්ම ශත්ත්‍යය දුන්නේ අන්ර්ජාලය ඉන කොල්ලො කෙල්ලෝ. උඹලගේ ප්‍රේමය රාගේ වැනි සංකල් පාතේරල ජාතික වාදී වහිතන්ඩ ඒ දුන්නු ශත්තිය නිසා අදස් දස දහස් ගනං දසදහස් ගනම් තරුණ පිරිස් අපි වටාය එකතු වෙනවා. අපි පටන් අරන්තියන්නේ ජාතික. සිංහල ජාතික විමුක්ති අරගලය. ඒ අරගලය මතවාද අරගලය. ඒ මතවාද අරගලය අපි ජඇක්ලාරය කළ යුතුයි. එදා එත්දා සටසිය හතලි සටේ මිගැටතුුවත්ේ ගුණාරන්ද හාමුදුරුව පටන්ගත්ත වගේ දැන්. හාමුදුරුවනේ ජාතකපත පැත්තකින් ති යඇන්ඩ. උතේ ඉන්දල හැන්ද වෙනකං. කේසා ලෝමා නකා දන්තා තචෝ ඕක අනුලෝව පටිලෝබ වසයෙන් කිව්ව ඇති. පටන්ගන්න දනාත්මකවා පට කියන්න පන්සල් හදන්න නෙමෙයි ගොඩරැගෙලි හදන්න නෙමයි අපි පටන්ගනිමු මිනිස්සු හතන්ද ජාතක පොත පැත්තකින් කියලා අපි පටන්ගනිමු හාමුදුරුවනේ මේ ජාතියයටටලුත් බලාපොරොත්තුවක් එකතු කල්ලා මේ නූතනත්වයට ගැලපෙන නවීන සිංහලය හදන්න අපිටංගමු. අපේ හාමුදුරුවයකට ලෑස් ෙන් ඕන, මිටෙට්ට වත්ේ හාමුදුරලා. ගොගොල් නැමති පූජකයගේ බුද්ධාගමට එරැහිව වැරදි අත්තක අර්ථකතොල සපයල පොතක් ලිව්වා මිට අත්ේ හාමුදුරු ඒකට උත්තරදුන්නේ ඥානාන් විිත විදියට අපි දැන් ඔන්න මේරටේ ඥානවන්තයින්ට මේරකේ විවාදකරුවන්ට. විද්ධයින්ට පාක්ඥනයින්ට පෑන හසුරු වල ලියන උදවයට දේශයිතයිසිී ජනමාධ්‍යිකරුවන්ට ඔන්නදැන් හොඳ බිමක් අපි හදල තියෙනෝ. අපි කැලේ කැපුුව. ඒක ද අපිට බොහම නිින්දා විින්දයටටකමක් නෑ. අපි මහ ගල් පෙරළුව පර්රොත බිින්ඳ පාළම්බෝ කුදැන්ම දැන් හොඳ බීජ වපුරන්න පොලොවත්. අප දැ හද න ා රයි. දැන් ලියන එල්ලියන්න පටන් ගඩ ඕනෑ. තර්රකවිතර්ග කරනය විවාද කළේතු අයි ඒ සංවාදය පටන් ගඩ ඕනෑ මොකක් සම්බන්ධයෙන්ද. ලෝකතම පිල්ලයක්වෙච්ච වහබවාදය නැමති මේ රෞද්‍ර යක්ක්ෂයගෙන් මනුෂ්‍යෝබේරගණ්ඩ එක සිංහලය අවිතරක් නෙමෙයි. මුස්ලිම් මන්තවාදයට විරුද්ධ සොදේශික සහ සාම්ප්‍රදායක හුගක් මුලිම් මිනිස්සු රට ඉන්නවා. නිු න්ද රද්ධයි. මේ සියලු මනුස්ස ප්‍රජාව මේ විපත්තියෙන් ගලවාගන්න අපි වැඩකරන්න ෝනෙ. මං අහන ශූරා කවන්සලෙන් උලෙම සභාවෙන් මුස්ලම් කවන්සිලෙන් තවහි ජමාතකෙන් ඉහන් මුස්ලිම් ජමතය ඉස්ලාම් ල් සබබ ජමාතය ඉස්ලාම් සහ පබ්ලික් නිකාය වැනි මේ රටේ අන්තවාදය අපපරීම සඳහා කතයුතු කරන්න. දේශපාලන පක්ෂ වගේම මුස්ලිම් නායකයන්ගෙන් කරුණා කල්ල එක පෙරමුණකට වරල්ල. එක පෙරමුණක දැවිල්ලා උත්තරදන්න ඕන මෙන්නනවත. මොකක්ද අප ප්‍රශ්නයයක්තියන මොකද මේ ඉස්ලා මාගමේ හොරින් උගන්නන්න කියලා. අපි විවෘර්ධ ජාතියක් අපේ ප්‍රශ්නටිකපා කරන්න එලිය. අපේ ආගමික සංවාධ තියෙන එලියේ අප ටගැන්වීම් නෑ ගහන්න කොටන්න මරන්න ලේදකින්ද. අපි හනුව මේ මහළකු කෙරුමන්ගෙන් කරුණා කල්ල පටන්ගනිල සංවාදයක් බලාට මේරටේ සිංහල බෞද්්‍යොත්යක ජීවත් වෙන්න. ඒ සුන්දර වටපිටාව තවතුරටත් තියාගඩ ඕනනම්. කරනාා කල්ල මේ වට පිට උත්තර දිය යුතුයි. අපි දන්න යිස්ලාමයේ කොටස්තුනයි විශේෂයෙන් පුරාණේසා හාදිත් ඒවගේම සුන්නා යනාති වශයෙන් කොටස්තුවක් තියෙනවා. ඒ කොටස්වල මම කීපයක් තෝරගත්තා. හැයි ැි ඕනවාදකට ලෑස්තිේ ක මෙ තිනින් ඉවර කරන්න ෝනනි. හැමදාම ජාතිවාදේ අන්තවාදේ මේ බුරපුර ිකම් ොරු යිලවල රැවටිල තමතුරට තාහමුතුරුවනේ හුස්මල් ලන්ඩ වෙලාක් නෑ. කම් මේ මහදරන පරාදයකළ ඉර ගඩෝන. ඒක අන් කාකවත් නෙමෙයි විසි අයත ජීවිත පූජ කරපු රණවලුවට කරන ගෞරමයක්. යකෝ විසේ හද්දාහක තාසන්න අපේ තරුණ දරුවෝ. දෙ මල බෙදුම්වාදය පරද්දන්න ඒ පස්තවාදේ පරදදන්න ජීවිත දුන්නා ඒ ජීවිත දුන්නේ එක එකට ඕන විදිට මේකේ අන්තවාද වපුරන්ඩ එකඒක තැංවල වහබවාදී පල්ලි මේ කූඩාරන් තනන්න නෙවෙයි මේරටේ දේශපාලන පක්ෂවල නායකයන්ට කරුණාකල්ල මහින්ද රාජ පක්ෂ බහත්තයෝ රමීල් වි ක්‍රමසිංග මහතයෝ අනුරතිසානායක මහත්තයෝ නැගිට පල්ල දැන් හැල්ල බලපල්ලා පස්ස හැරිල බලපිය වා පස්ස මොකත්වබේ රඟට කොපි කරන්නේ පසන දන්නත්තං සාකච්චා කරබල්ලා බලහැම දාම කෙරුවේ පක්ෂපදාගෙන පක්්ෂරැකගන්න එක විතරයි පක්ෂනකගන්න එක විතරයි කෙරුවේ ජාතතිය බෙදුව මිසක. පච්චර එකගරන්න බැලුව මිසක මේක එකත ගොරන්ඩ බැලුවෙනේ. අද මේ අයිති හාසික සමුළුවේදී. පළවැනි වැඩි මුරර අපි තියෙනවා. මයින්ද බාත්‍යය රනිල් මාාත්ම අනුර කුමාරල මේ කොයි කාරත් අපි කියනවා. අපි රත වෙනස් කරන්න ලේස්ති. කදුනාගල්ල උඹල වෙනස් ියල්ල. ඒම නොවනොත්. එහැම නොවනොත් අපි ඒකටත් ලැස්ති මොකද අපි දන්නවා මේ ඔක්කෝගේ මතියන් තියෙනවා පුහු මතයක් කොළුවේ මං ඉතිහාසකතා ගොඩක් කියන්නඩය න්නේෙනෑ. ඔබට මතකතා අනුරාධ පොරයුග. මහසෙන් රජ්ජුරු වැරදි උපදේශකයන්ගේ උපදෙ සහලා නොමගගිය මහසෙන් මහා විහාරේ ගිනිබත් කන. සම්පූර්ණෙන් සමතලා කල්ල උඳු හෝ අභවැපුරුව. අවස්ථාවක් දුන්න මහසෙන්න්ට නිවැරදිවෙන්ඩ හාමුදුරුවරු සහ ඔහුගේම මහායමති එකතු වෙලා පනිිවිඩයක් දුන්න වෙනස් කරන්නද නැත්තම් පෙරනළගන්නද කියලා. එදා මහසෙන් සිවරට හිස නැමුව මහසෙන් රජ කෙරවා මතකතියාගන්න හාමුදුරුවනේ මේ සිවට පුටුවේ ඉඳන්නත් පුළුවන් පුටුවෙන් පෙලන්නත් පුළුවන් බා මතකතියාගන්න ඉති හාසේ රජුන් නැති තැන්වල රජුන් තැනුවේ අපි නා එකේකාට මේ බලය හසුරුවන් අපිට තියන්නේෙ නෑ. අපිේ වැඩපිරිිවෙළ ගැන කතා කරමු. මේ ඔක්කම පක්ෂ බදාගෙන සතියක් කල් දෙන්නම් මේ නා එක එකතු වෙලා අවම තරමින් එක සතියක් කල්පනා කළොත් බලය අමතක කල්ලා. තමන් උපන් ජාතිය. තමන්ගේ මීමුතුන් තමන්ගේ මුල් පරපුරුුවල අත්මුල් මේ දියවිෙන දියවුණේ කොමද. මගේ මට සිංහලකම ඇලජුක්ුුණේ කොහොමද මේ වටික් මේගොල්ොහොයලා රෝගී වෙච්ච තනට බෙහෙත් ගත්තොත් ගමනක් තියෙයි නැත්තම් බොලාට තබ සරණයි. දැං විද්වත් කතිකාවක් පටන්ගත යුතුයි. මට නායක හාමුදුරුවනේ මේ දේශන කළ අපවත්තුනක් කමක් නෑ. හැබැයි ඒකරත් අපි ලෑස්තීමකද කවද හිටියත් මැරෙනෝ. අවුරුදු සීයක් නිවටයෝ වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන එන න ඕනකාටයි එපායිකකාටයි හැමේකාටම පිරිත් නොල්ක ඇල්ල ග හල රිත්තල දෙන පිරිකරගට අනේ හොඳයි කෙල ඉන්නවට වඩ දවාස් ගහයක් හිිටියයක්ත් ඇති හාමුරුවනේ ජි පටිබන්න්නව. ඒ උගු පතිිබන්න සඟ පරපුර හදමු. වරදාානවලින් වරධානවලින් අපි අතමි දෙමු අපි රකින්ඩ පරපුරක් ඉන්නවා. ඒ සිව්ුවනක් පිරිසපයිති උපාසක උපාසිකාව තමයි මේ ඇවිල්ල ඉන්න. මේ මිනිස්සු අපි වරකගනීවි අපි හාමුදුරුවන්නේේ දේශපාලකයෝ හෝ පක්ෂණවෙයි මේ පරපුර අපි රකිමු. ඒ කතමයි අපේ වගකීම ඒ නිසා අද මේ ඉන්න පොඩි උන්නාන්සගේ පටන් අපේ ලොකු හාමුදුරුවෝ දක්වා අපි හාමුදුරුවනේ වැඩබ් කරන්න පටන්ගමු අපේ චින්තනය හාමුදුරුවනේ ඩ.ේ නානායකගේ චින්තනය වඩබේ අපේ චින්තනය පණ්ඩාරණයක චින්තනය වෙන්න බෑ අපේ චින්තනය රතුමල්ලි ලගේ මාස් කෙලෙබින්ගේ චිින්තනය වවැඩ බේ දයි හාමුදුරුවනේ අපට තියෙනවා අවුරදු දෙෙදා සයසිියක චින්තනයක් ඒක තමයි බුදු හාමුදුරුවන්ගේ චින්තනේ ඒ බදු හාමුදුරුවන්ගේ චින්තනය තමයි අපේ චින්තනය වෙන්ඩෝන ඒක අම්මතක කරපු නිසයි හාමුදුරුවනය අපට වැරදුනේ මේ ජාතියට වැරදුනේ ඒකයි ඒ නිසා අධින් පස්සෙ පටංගමු බුදු හාමුදුරුවන්ගේ ගෝලෝ වෙන්ඩ ඇමති ල ගෝලෝ නොවී. බුදු හාමුතුරුවට වග කියන ගෝලෙ ෝොටිකක්වවෙමු. ඒ වගකීම හිසින්දරමු. ඒ වගකීම හිසින්දරාගෙන වැඩ කරන්ඩ අපි අධිස්්ථාන කරමු ඇයි මාරය අතළඟට මැවිල්ල සදද නැතුව. ඔලු අතකගාඇවිල්ලා. පල්ලි වල දන්දිදී ළඟට ඇවිල්ලා. රකුසමාරය පේන්නේෙ නෑ. මෙන්න බලන්ඩ. මේ අපිියෝගය. මේරටේ ඉන්න සියලුම සොදේක ෙන්න්න පුළුවන් සම්ප්‍රදායක වන්න පුළුවන් කතන්දරයක් නෑ සොදේක සම්ප්‍රධයක මුස්ලිම් මිනිසුත් අපහස්ථාවට පත්වෙන්ෙ හන්තවාදිීගගේ වැඩ නිසා මන්නාාන් සැලකගේ වගකීම තමයි ඒ සොයිටිය හදාගන්නෙ දැ ඔක්ොම එකතු වෙල්ල හදා ගනිල්ල බලක සොසයිටිය මොකක්ත ඉදිරිී වැඩ පිවෙලක පර ල ඇයි ප්‍රශ්නයක් තියෙනවා. සහිහි අල් බුහාරි හතරවෙනි. delante ස මේ හො හග மு muslimम माත ුණ න්න ග में මේ मහ नکی میں मහ ැ හ म Muhammad प्र්‍රकाශ කළ සම මනිස இல்ல இல்ல الله ال कोට हो. කිසි ගමට වදඳනාමාන ලබීමට යිතියක් නතිබාව කියයා දවරා ඉස්ලා ගමට හැරෙනතුරු ඔවන්ට විරුද්ධව සබන් කළ යුතු බවට அල්ලා විසින් මට නියෝද කොට ඇත. එසේ දිියවරා ස්ලා මාගම වැළඳගන්නා කවරිකුගෝ හෝ ජීවිතය. සහුගේ දේපොළ අල්ලා විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේය. ශර කಸ සහ ඇතුළු සියලු සංවිධාන කරුණනා කල කියන්න. ඔබලාට මේ වලන්ගේ මේ වදන මේ චේදය. මේ කොටස මේ පේලිය මේ අකුරු ටික වලංගුද නැද්ද ඒක මෙහේ ක්‍රියාත්මක කරනවාද නැද්ද හරි හරලායි. කුරාණය දෙකේ එකසි අනුතුන. මුස්ලිම්වරුණි අල්ලා සහ ඉස්ලාමේ හැර මමත් මේක කියන්න ගන්නෙ නෑ. විරතු හාම්දුරුවන්ට කරන්න හදපු කුපාරිකම හිඳම කියන්න. මුස්ලිම්වරුණනි. ල්ලා සහ ස්ලායේ හැර අනෙගොස්සිියල් ආගම් සහ ඇදැහිම් භූමියෙන් විනාසකොට අතුගා දමනතුරු සහ එකමආගම ස්ලාමයේ පමණක් වනතුරු ඔවුන්ට විරුත්ව භීෂණය කළකෝලා හල සටන් කරන්ඩ මංහන් එක දෙයි. තමුන්නාසේලා කියවන කුරාණේ මේක තියෙනවාද නැත්ද. කරු කලාපට කියදතරට පයනතු සහයෝගෙන් ජීවතවෙන්නන පුළුවන් අපේ නංගිලා දෙන්න ඔක්කම දෙන්නා. කුරානය. නමයිහ ශුත්ත වූ මාස හතර පසූ වහාම පිළිම වන්දනා කරුවන්ට දුටුදුරදැන කපා කොටා ගාතනය කරන්න. එසේම ඔවුන්නු අල්ලා ැදදමන්. ඕවුන් යනේන තැංවල මගරැකසිට ඕවන්ට පහර දෙන්න. එවිට එම භිහිෂණයෙන් පීඩාවට පත්වී ඔවුන් තමන්ගේ ආග මතහැර අල්ලාගේ ආග මතහන්නට කැමැති වන්නේ නම් එවැනි අය පමනක් තෝර මුද හරින්න. න්සිියලු දෙනා ගාතනය කරන්ඩ අල්ලා සමාව දෙන්නාය මහාකාරුණිකයාය. මං අහන්නේ මේක කුරාන තියනවාද නැත්ත මේ වදන්තිය මේ ලංකාවෙන්න්න මුස්ලිම්වරු පිළිගන්නවොද නැත්ත අපි දනගන්න වවශරයි ඇයි මේක සෞධියරෑැබියාව නොවන නිසා මේක සිංහල බෞද්ධයන්ගේ රට නිසා ඒක අයිතිහාසික ජාති අප නිසා අපට අම්බ ගෙන් වනිවිද ැවෙන නිසා. එළඟට දෙවැනි කාරණය කියන දෙකයි දෙසය දස ජිහාඩය යනු අම ෂකකිරීම සඳහා මුස්ලිම් නවන න සමහට විරද්ව කරන්නාව ශුද්ධ වූ සටනයි. දැ මොකද කියන්න. මේවා එලිය කතා කරන්න මේ අයල එන්න ඕන නේද. ජිහාඩය යනු අ අරම ෂ් කිීම සහ මුස්ලිම් නවන න ස හ රද්දව. රන්නා වූ සුද්ත සඳනයි එ සියලම මුස්ලිම්බරුන්ට අනි වාර් දෙයක්ල සනියම කොට ඇත එයට ඔබ අකමැතිබුවද ඔබ එය ඔබට අනිවාර්ය කොට ඇත මන් මේ වොක්කම කියවන්නේ යන්නේ නෑ තබ කියනවා පහියි තිස්තුනේ ල්ලා සහෝගේ නියෝජිතයාටරෙහිෙවීම සහ. අල්ලා සහිස්ලාමේ හැර වෙනත් දෙවියකො හෝ ආගමක් අදෙහිීම යන පාපකරමේයට නියමගොට ඇති වන්දිය වන්නේ. ඔන්න මරාදමීම හෝ කුෘුසේත බෑන ගැසීම හෝ ඔවුන්ගේ එක් පැත්තක අතෙකුත් ඊට විරුද්ධ පැත්තෙන් කොළගුත් පාදමීමම හෝ භූමියෙන් නිෙලවාදැමීම මයි. මෙම දඩුවම් තුළින් මුස්ලි ආගමහර වෙනත් ආගම් අදහන්නන්න මෙලවදී අවඥාවට පත් කළ යුතුය සමී පයි නේද. මේ කිරිපෝපෝ ඇතැ මන්තවාදී කොටස් අපි අළුද ගමතිී දැක්කනි පස්වතාවක් සිංහල යන්ට පහරදීල ජාත්‍යන්ත්‍රයටට ගෙන ගියගේ කොහොඳද මේ විරතු හම දರ. ඉළඟට ඉීන් නිසාාක් මුහොමත්තුමාගේ ගෝල එක් කියනෝ මුොහොමත් ප්‍රකාශ කළ මමතමයි හොඳම කුමන්ත්‍රණකරුව කපටිය. මගේ සක්ෂම කපටිකම්බලින් ඕවන් මුස්ලිම් නඕන ජනයා මුලාකොට රවට ඔවුන්ගේ සියලුදේමා විශ්වාසයින්ත්‍ර අත්පත් කර දුන්නා මුස් අපේ සිංහල නායක හන්ට කියන්න තියෙන්න්නේ. තමුන් නාන්සෙල අහුවෙලා ඉන්න. අල් ටකියාවෙන් රවතියා අතමි දෙන්න. අල් ටකිියාව නැමති රැවටීමට මේරටේ බොහ දේ සපාලන යෝ ොදර ලඉ. ඒ අල් ටකියාවට නොරැවැට. ඒගේ චන්දේ ගැන බල වැඩකරන්න ලේස්තිවෙන්ඩ් එපා. මේරටේ ඕනෙමනායකෙක් මේකට විරුත්්ව වැඩ කල්ල බලටෙන් ඕන නං. අපි ලේස්ති ඔව්වෝ ඇ සවල ලබන්ද. මොකද අපි එහෙම කියන්නේ අද යුගයේ තියර පශ්නක භික්ෂූන් වහන්සේ වාඩිමෙන දර්මාසනය හදන්නේ වඩුුව එකක්කාමුදුරුවනිි. භික්‍ෂූන් වහන්සේලට දරමාසනය තනන වඩවා. වැරදි විදිහයටටනන්ගේ දර්මාසනය හදන්නේ. භික්‍ෂුන් වහන්සේතෙන්න්ට කියහිල කියනවා වඩුමහත්තයෝ ොහොම නෙමෙයි මෙන්න මෙහෙමාවනං හොඳයි නේද. අප ටඕන විදිට අපි දර්මාසනය හදා ගන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ හාමුතුරුව වඩු එක්කුුණයි කියලා. වඩුව වැඩේ හරියට කරන්න නැත්තං ධර්මාසනය වගේම රාජාසනෙත් අපිට හදන්න පුළුවන් බව. මේ හැමෝටම අපි කියන්න ඕන හාමුතුරුවන්නේ. ධර්මාසනෙත් අපිට හදන්ඩ පුළුවන් රජාසනය හදන්න අපිට පුළුවන් බෝ මේ ගොල්ලන් අපි කියන්න දෝන දැන් අපි රැවටුන ඇති. අද මහදැංකු අධිපතිකෙන් අපි යහනවා මහාබැංකු අතිපතිතුමාද කෞද බලය දුන්නේ. මොකකාද බලය දුන්නන්නේ මේරතේ බැංකු ශරයා බැංකු කරන්න. කාරු එක්කද මේරදේ සම්මුතියක් සාකච්ඡාවක් ඇතිකර ගත්තේ. අදත් හලලා ප්‍රශ්නය තාම ඉරනය අප රැටවා. delante ොන බත මේ කරන්නේ මේක यहांහන්න ඕන සම්පත් ැंකු හර බැंකු ට රාජ්‍ය බැංකුත් ඇතුළුව ශරයා बැංकिंग කලා යක මේ මොන රටත් මේ දවසින් දවස තමන්ගේ තමන්ගේ අන්තවාද තमाන්ගේ සංස්කෘතිය අද වසින් දවසෙනල මටම අපට කතා කරන්න වෙලා ක්න වෙන දවස සාකච්චාවට ගේ ඕන. හොඳට මතගතියා ගණ්ඩ හාමුදුරුවන්නේේ අද අපි පතංගමු. මට වෙලාව පේෙන් ෙත්නෑමං විර කරන්න. අපි අද පටංගමු වැඩ පිළිවෙක් තියෙන් එක උත්තරයි හාමුදුරුවන මේ බූරු පිස්සන්ට වීනාාවයල වැඩන්නේ. ඔක්කොම මුල් සිදගෙන ඉවරයි. අපි අද පතගන්න වැඩ පිළිවෙලාක්. මේ රැස්වෙල ඉන්න පන්ද හසකට වැඩි අපේ හාමුදුරුවරු. මේ වැඩපිළිවෙේ කොටස්කරුව වෙන් ඩෝන. මුොකද්ද වැඩපිළිවෙල හාමුදුරුවනේ හැමදේම කඩන් වැටිලා. අධ්‍යාපනයේ කඩන් වැටිල අපේ පොඩියවුන්ට හරියට පාසලක්නේ. අධ්‍යාපනයේ අරබුදෙ හැමදාම විශ්වවිද්‍යාලවල දරු එහෙ අනාත වෙනවා. භික්ෂ ්‍යාපනය රාගෙන වැතිල ඒවට උත්රයක් හදන්න බැරි වෙලති ෙනන ඒ නාගක කාරකාද හ ම න් ගක ය. මොනවාසනාව දර උන්නාසල පාරවල්ල දවස් ගන දෙයනේ ඇයි මේ පාලකයන්ට ඒ වගේ වගගේව යුත්තන්ට. අරත් තරුණන බත්‍ර යව්වනයන්න උන්නාන්සල වෙනුවෙන්. එක දවස්තුනක් කතාල් බස්න ති න න ක හැ ල්. ොප නගති හදන්න කියලා යි හත් ල කොඩ බැරි. අදත් තර පාලි ෞද්ද ශවිද්‍යාල න් ස පාර. මොන 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 රතත්දමි අපි අපි අපිම ජාතියේ ද දරු කුළල් කාගන්න. එක උදාහරණයක් මට කියත හැකි. උසස් පෙලට වාඩි වෙන සමහර දරුව විභාගගේ ෙල්ල ඔය ගම්මල ගාමන්ටයනවා සමහර වෙලාබට. උ සත විශ විද්‍යාලට කියල උපාදයක් දරණ. ගෑනු දරුවයි අ ගಾමන්ටකට කිය කෙල්ලොකයි බැලුවො කොච්චර වෙන සද්ධ. ගාමන්ට ගීපු දරවාಅවුරුදු විසාාතර වි පාාවෙනනකොට ොහෝම හරි ක් වි දಲ අද್දකේ කරගැටේනකා නල් ගැටල. කොහොම හරි කසාදයක් කරගෙන නේ උන්ද ಅවರුು ತ್ಯ විත್ರ වෙද್දි ಮතරමින් දරුව එක් ෙ දෙ . විಿಶ್ವවි ද්‍යಾ ೀහි කි. ම පාරි උද් ෝෂණ, පද ගන්නගු තුද ගෝෂණ ඊට පස රැක කිය වලල් දගෝෂ. ඉතිං කොහොමද රටේ බුද්ධි සම්පත ගලායන්නේ. ඇමතිවරු රොත්ත බලං ඉන්නවා. මේෝ වෙනස් කරන්ඩෝන. මුළු සමාජිම රෝගී කරනවා. ලෝක එකම රටාපී සල්ලි දීල හකන්න. මේ අපි නතර කරන් ඩෝන. ඒ හුග ර ළුවන්. ගේ තිතු ්‍රතිපත්್ති ාවක් පත් ඒ ප්‍රතිපත්ති මාලා සංසෝධනයන්ට යටත්ව. ය ුරුද්දක් තිසිහා තුරුවනේ සාකච්ச்சා කරමු සාකච්ச்சා කල්ල.ඒ අවශ්‍ය තැනදි කර ට ගල් අපි වැඩපිළිවෙ ටංගමු. අපි ව්ட்டල තියෙන්න්නේ අපිට නැගටඩ පුළුවන්.ිට වදදල තියන්නේ ඒ වරද්ධපු තැනින් අපට නිවැදි வேண்ட පුළුවන්. අපට ඕනතරං කා තියෙනවා. ඒ කාලයේ ප්‍රයෝජනයට අරගෙන අපි අද ඉඳල වැඩ කරන්නට අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. ඒ විතරක් නෙවෙයි අද දවසේ අපි වෙත පැවරෙන ශුද්ද වූ වගකීමක් තමයි. අනි වාර්ය වශයෙන් ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට පත්වී ඇති දේශපාලන වේදිකාව සුද්ධ බුද්ධ කර ගණ්ඩඕන හාමුදුරුවනේ. අවම තරමින් උපාදධයක් තියනෙ පාලිමේන්තුවට යවන වැඩ පිව ලබි පටන් ග්ඕන. මේ හැම දෙයින්ම දුසිරිතර ගොතුරු වෙල. මොන මොන අපපුච්චලද මේ ඇවිල්ල මේ රටේමේ අපි හසරුවන්න්නේ. දැන උගත් මිනි සුනිහට වෙලා පදංගඉන්නවා. යමක්ක මක්තියන උදවිය. මේ තක්කඩි දේශපාරයක්ඥන්ගේ අමනකං හිින්ද. එක්කෝ ව්‍යාපාර කරගන්න බෑ කප්පන් ගන්නවා. එක්ක අල්ලස් ගන්නවා එක ොමිස් ගන්නවා යමක්ක මක් තියන. ව්‍යාර අතා රින ඒ ො ේසි පිටරට න ල්ටි ෙන්න්න. හැබැයි අපට තමයි විඳවන්න වෙන්න කොල්ලනේ මේ රටේ. බලා වගේ හුඟක් නැතිබැරි අයට හුඟක් දුක්විඳන්න වෙනවා මේ ක්‍රමේ වෙනස් කරගත්තේ නැත්තං. ඇති හැකි අයි රටවල්ලොලට යයි. ඇති හැකි අය වීස එකක් කරගෙන හේ පදිංචිවෙයි. ඒගොල්ලො හේට වෙලා ඉදී හැබැයි නැතිබැරි හුඟක් දරුවන්ට දුක්විඳින්න වීමේ රටයි. එහෙම දුක්විදිින්න නොදී. උඹල වෙනුවෙන් අපි හතන මේ අනාගතය ගොඩනගන්ඩ අද එක් සිත්ව එක් සත්ව අපි වටා එකතු වෙන්න කියන පණිවිඩය හෑමස් සිතකම ද්‍රෘඩ තරවිදියට තමන්ගේ සිත්ව ඇතිකරගත යුතුයි. එවගේ අවසාන වශයෙන් අපි කියන් ඩෝන ජනාධිපරි තුමාටත් අනිත් පක්ෂවිපක් සියලුම නායකයන්ටත්. දැන් ඇති ජනාධිපරිතුමනිින්. මේට සින දේශපල්ල පක්ෂවට ඇති නායකින්ට අපි කියන්න්නඩඕන. දැන් ඇති මොකක්දද. අද මේරටේ හයිවේස් හැදනෝ පාරවල් හැදනෝ ගොඩනැගිලි හැදනවා පාළම් බෝක්කු හැදනවා ඒගේ මතිය අමතිවරුන්ගේ පින්තුූර ගටෙනනවා හැබැයි අපි ශෝක් කිය කියා යනවා යනගමං අනේ මේව කර පූදවයට පින් සිද්ධ වේවා දිගාසිල්ල බේවා කියලා කියනවද. නෑ හයිවේකේ යත්තිී මොකදද කියන්නේ. හ ම් මේකෙන් කොච්ච හෝද දන්නේ. පාලම බෝක්කෝ දකිත්ති අපි තේගැන අභිමානයයක් නෙමේ ඇතිවෙෙන්නේෙ මුන් මේකෙන් කමිෂන් කොච්චර ගත්තද දන්නේෙ නෑ. එල්ලි පිටම අල්ලස් ගන්නවා එල්ලි පිටමනට මං කොල්ල කනවා අපි ඔොහේ පදං ඉන්නවා ඒ ක්‍රම මේ වෙනස් ක රන්්ඩෝන මේ දේශ පාල නායකෝ. තමන් කරන වෘතික. ෞරවයක් ඇතිකරගන්න මේ නායකගේ වගකීම දරන්න දෝනෑ ඒත් තරමටම පජාතික වෙලා අද බලන්න ආදායම්බද එක ගත්තත් රේගුව ගත්තත් මේ රතේ අපි හෙටා නිදදට හෙළිදරව කරනවා මේ සංගල සමුවෙන් පස්සේ එක දිගටම ආය මොකුත්නය රිවි රැස මෙහෙුම වගේ අපි පටන්ගන්නවා අල්ලසෙන් දූෂණයෙන් මේ රටේ ජාතිය විනාස කරන්න පියුම <lifts interivesse> ු ගෝස්ෝ. ජාතිය විනාස කර අළු බෝසුවෝ නිර්ුවත් කල්ල පිංවන්ත මිනිස්සුන්ට දැනව්ගත් මිනිස්සුන්ට දුරපේන මිනිස්සුන්ට තමන්ග කමට ආදරය කරන මිනිස්සුන්ට මේ දේශපාලන දෙන්න පුළුවන් විදිේ. ඒ වටපිටා වහදන්න පි ලෑස්තිී. එහෙම නොවනොත් අපිේ යුතුකාම වගකීමයිෂ්්‍ර නොකලා වෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපේ යෝජනාව හාමුදුරුවනේ මෙච්චරයි කියන්න බොහෝමයක් දේවල් තියෙනවා වෙලා වනෙමි. අපි එක දෙයක් කියනවා ඉදිරි ජනාධිපති වරණේදී එක පැත්තකින් අපේක්ෂය එක්කෙනාලු පොදු අපේක්ෂකයා නමින් අපේ හදවතේ ගැඹුරුමතැනින් ආදරයට පත්වෙච්ච අපේ හදවතේ ගැඹුර්මතැනින් ගෞරවය පත්වෙච්ච. මේරටේ ියනವ ජනතාවගේ චිತ್ತ රාධනාවට පಾತ್ರವච್ಚ ෞರವನ ಭික්್ෂತರಿತයක් අපේ ಾದುಲ ವ ೋಭಿ ಹಾදුರ. අපේ ್හසර ගರು කර್න්නවා. උහසර අපි හරි මාදරೆ අපේ යුගේ වාදී සිං್හ ෝಭිತහාදුර ಸෝಭිත ಹදුරු එನವು ොදು ේක්ෂವලා මට ಪಸ්නකයි ಹಂಡ තියෙන්න්නේ, රත්್ತරං හාමුදුරුව න ವದಾಕೆ ೇರ ಿ ශ්නනි. ඊළඟ ප්‍රශ්නය පොඩ්ඩ කැරල බලන්න හාමුදුරුවනේ කෞද බහන්සෙත්තක පිටි පස්සෙඉන්න කියලා. උන්නවහන්සෙන් හන් ඕන එචචරයි. රට ලේවිලක් කරන්ඩ සිංහලත්වය විනාසකරන්ඩ බෞද්ධත්තුවය විනාසකරන්ඩ කැසකාපු මානබලපු අවස්ථාවාදී බලලෝබී, බදදල ක් ර ද ක් ෙ ෙන් හදන්න. බත හම්තුරට කියනවේ පප කරමය කරන්නන්නිපා. ඒක අපේ වගකීම භික්ෂ සහ ඇතුල සබිත හාම් තුරන්ට කියන් ඕනේ කවදේ පුද්ජල හෙළිදරව කරන්න මොකද. අපි දන්නවාද දෙසය කෝතිය කට වඩා මුදල් පොම්ප කල්ල තියෙනවා අද මේරට ජාතිකවා ද නසන්න. අර කළේ ගහක් ඒ ගහත්ම විසින් මසනව වගේ මේ නැගෙන බොදු පුනරුද වැඩ පිරිිවෙල අඩපන කරවීම සඳහා. රට ටන් රන් න මරික පති කාර ඒහ තමයි ඇත්ත. ඒනිසා අපි ඔබහන්සට ආදරෙයි රජෙක් වගේ පිළිගන්නවා ඔය හොර තක්කඩි කල්ලි අත හැරලා ඔබවහන්සේ නායකත්වය දෙෙනවන්නම් ඒගනත් තබි මතක් කරන්න ඕන. කවුරුාවත් සෝබිත හාමුදුරු ආපුදෙන් මෙහ මහින්ද මහත්්‍ය ආපදෙන්. මෙහෙෙන් මොන ඕන අයේ කපුදෙන් හාමුදුරුවන වැඩේ තියෙන්න්නේ අපේ අතේ අපි අද පන්දාහ කැනෙව ඒ වැඩේ පටංගඩ මොකත් වැඩේ පටන්ගන්න ලේස්තිද පතංගම අද ඉඳල මොකක්ද හාමුදුරුවනේ ලංකාවේ තියෙනවා ගම් විසි පන්දස් දෙසියාසු හතක් මේ බොහෝ ගමකම පන්සලක් තියෙනවා. අපි දන්නවා ලිකිිතව ලියාපතිංචි වෙලා අවමතරමින් පන්සල් ගොළොස්දා හක්තියෙනවා. ඒ ඔක්කොම අමතක් කරම ඇමතෙවරුන්ගේ ගෝල බාලයෝ ඉන්න ඒ පරපුරු අමතක් කරමු වරධානවලට දැංගිතින් මේ රටේ මරක් කල නිකායක් හැදිල තියෙනනවා ඒ නිකායි අමතක් කරමු පල්ලි නිකා භිවිවෙල තියෙනවා ඒ නිකායක් අමතක් කරමු. බදධචීවරයට ෞරවේදීලා අදී අබීත භික්‍ෂුවකේ මගයන පන්සල් පන්දාහක් නැත්ත හාමුතුරුවනය අපට ඔබවහන්සල කියන්න තියෙනවාද නැත්ත හාමුතුරුවනේ පන්සල් පන්දාහෙන් අපි වැඩපිළි වෙල පටන්ගමු. ඒකට තමයි මේ වැඩිමුරයාපි තියන්නේ. අත ඉදලා ඔබවහන්සල පටන්ගන්ඩ යනගමන් ගන්න පොත්සාප්පුුවට කියල්ලා. කොළසීයක් එක කොලේ කදහ දෙෙනයි සිංහල බෞද්ධයෝ දහ හදමුව එක පන්සලක පස හ පන්සල් පන්දා දාහගානය බෞද්ධයෝ හදා ගත්තො චගොච්චරද චන්ද ලක්ෂ පනයි අපේ බලවේද අයි ජනතිිපති වරණයට මන දෙන්න. බලබුදති නන්න ෞද්යො නැත් කිය. හාමුදුරුවනේ පන්සල් පන්දාහයි හෙට්ට ඉද ලෞකවාන්සලේ වැඩ පිළිවෙල පටන්ගඩෝනෙ. අපි පටන්ගනිමු මේ වෙනසාපි කරමු ඒකට අපට හයිය තියෙනවා සවිය තියනවා ශක්තිය තියෙනවා. ඕන තරංජාවය තියෙනවා. ඒක අපිට කරන්ඩ පුළුවන් බෝධි පූජාවෙන් හද්දවසෙන් තුන්මාසෙන් හාමුදුරුවනේ අරාජික වෙච්චරකට, අරාජික වෙච්ච ජාතියට අපි ආදමු නායකෙේ. ඒ නායකයා බෞද්ධ පලරෑග මතින් හදන බෞද්ධ සාරධර්ම වලට වග කියන මේරටේ බුද්්‍ර සාාසනය මොකක්ද කියලා තේරුම් මරගෙන නිර්වචනය කරපු හැදෑ අයිතිහාසික උරුමයන් තිනා දෙෙන එකෙක් අපි හදමු කරන්ද පුළුවන් ඒක කරන්න පුළුවන් අපට විතරයි ඒ නිසාබි පටන්ගමු පන්සල් පන්දාහක ගලවන්න කියන්න නිල්පාට කන්නනාාඩි. ගලවන්න කියන්න කොළපාට කන්නාඩි. ගලවන්න කියන්න පතුපාට කන්නාඩි. සිංහල බෞද්ධ කමවිතරක් ඔළුවට ගන්න කියන්ඩ. දජය බෞද්ධ කොඩිය විතරයි. වෙනවෙන ඒවයි පස්සෙගිහිල්ල හෙම්බත්තුුණන ඇති. අද අපිට පේනවා මේවටේ දේශ පාවඥයෝ ගෙනාපුත් එන. දැන ගෙනගෙන මහන්සි වෙලා උපාදි අරගෙන විිශ්ව විද්‍යල දුක් ොෙක්ද ගල්ලා. හස්සාාවට අන්්ඩ දේශපාලකයගේ ලියමගණ්ඩඕනෙ. මන නිවටකමක්්ද හාමුදුරුවනේ. මේක වෙනස් කෙල්ලා බොතුඵලය නංවල සිංහල බෞද්ධ රජයත් මේ රකතුළ ගොඩනගල අනිත් සියලු පුරවැසි අන්ට අපේ ද්‍රවිඩ සහෝදරයෝ ඉන්නවා. අතින් පස්සෙ තමුන්න්නසලත් සිංහල දෙමල. ඒ හින්දු බෞද්ධයකමුතුුවෙන් අපි හදම හත්තව ලට පිළිවෙලා. අපි නැගන හිරගත්වෙනවා අපි උතරටත් වෙනවා රටේ සිව්ද සාමි ැවිල්ලා. අපේ මිත්‍රත්වඒ දෑතතිකු කල්ලා ආදරයෙන් හිදු ජනතාවත් වැළදගෙන පනස්ලක්ෂයට තව පහලොස් ලක්ෂයක් එකතු කල්ලා හැත පල් ලක්්‍රයක් මේර අපි හදානු ඇස්ති. බලමු ඔය මැති ඇමති ලගේේ. තක්කටි කයිවාරු කාර්රයන්ගේ කොමිස්ලින්ග. මත්කුඩු වලින් වෙන වෙන දරාජීරණ දේවල් වලින් මුදල් ලොපවෙල චන්්ඩිකන් කරන උන්ට ඉදිරියට චන්්ඩිකන් කරන්න නොති. මේ රට මේ පෞකාරයන්ගේ මුදවගන්ඩ අපි වැඩ පෙළි වෙලා කාරම්භ කරමු හාමුදුරුවනේ ඒ වෙනුවෙන් පෙළගැහෙම කියන පණිවිඩේ මතක් කරමින්. අද මේ සමුළුව සඳහා වැඩම කරපු ඔබ සියලු දෙනා වහන්සේට අපේ ගෞරව එවගේම අපේ ආදරය සහ. ප්‍රනාා මේ පිරි නම්මින් සබුද්ධිග සවි්ඥානක යමක් හිදන්ඩ පුළුවන් යමක් කරන්ද පුළුවන් මහත්තුරුන්ට අපි ආරාධනා කරනවා. මේ ජාතික වැඩ පිරිි වැඩට උදව් කරන්ඩ. ඔබ වහන්සේලා උදව් කරන්්ඩ. අපි ඔක්ක මේ එකතු වෙලා අපේ නූපන්දරු පරම්පරාව වෙනුවෙන් අපි හදමු අභිමානවත් එක එකාගෙන් ටොකු නොකන අන්තවාාද නැති ආර්ථික සරනාගතයන්ගේ. ආගමික අන්තවාදී සරණාගතය අන්ගේ ගොදුරුබිමක් වෙන්ට ඉඩ නොදී සම්මාධිට්ටිය පිරුණ මිත්‍යදෘෂ්ටිය තොරවුුණ වාසනාවන්තරකක් හදන්න අපි අදිිෂ්ඨානය ඇතිකර ගනිමු ඔබ සෑම් සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කන. අවසර හාමුද්‍රුවනේ ොතක් අවසරහාමුරුවනේ මොහතක්. මෙම වේදිකාව මත වඩින ලෙසයි මඉල්ලීම. කල්ගොත් ඒේ ඥානසාරණයක හාම්්‍රණය මොහොතක් වේදිකාව මතර වඩින ලෙසයිම ඉල්ලීම. සමස්ත බෞද්ධයන්ගේ උපහාරය බුද කිරීමට වස් අශෝක මැනිික් ගොඩ විසින් උපහාරතිලනයක් ඔවහන්සේට මේ මොහතේ දී පිරිිනමුු ලැනවා. මේ එම උපහාරය පිරිණමන මොහොතයි. ඒ උපහාරයෙහි මෙලෙස සඳහන්. ජාතික අභිමානය යුගයෙන් යුගය හෙල බොදු බලය සුරැකිින් රන් අසිපත ඔබය හිමියනි. ජාතිය සුරැකි ටේරපුත්තාබය මහස්සඟපරපුරේ. අබිමන ඔබය හිමියන මිසදුටු මත සුනු විසුණු කර සසුන්න සුරකින වාදීබසිංහ මිගෙට්ටුවත්තේ හිමි ඔබය හිමියනි. ජාතික ආභිමන උත්හඩින් ගෑයන නිදහස් දැහය පොබ කල ඇස් මහින්ද හිමි ඔබය හිමියන. රටදෑ සමය කළු කළ නින්ද්‍රාවට පත් කළ නූතන සිංහල බෞද්ධ සමාජයාවධි කරන කාහලනාදය වූ ගෞරවනය රාජකීය පණ්ඩිට ගලගොඩ අත්තේ ඥානසාර හිමිට. සිංහල බෞද්ධ ප්‍රජාවගේ වන්දනීය වූත් පූචනිය වූත් ප්‍රනාාමය සමස්ත බෞද්ධයන් වඩුවෙන් අශෝක මැණනික් ගොඩ මැතිදුන්ම මෙතිින් දැ නොබවහන්සේට පිළිගැන් වෙනවායි. නිස් සේලු ඇතිවරන්ටක් පැමිණ.